ගුවන්හෙදියන් ගිලිහුණු පදවැලක රසාරුත සොයාගෙන යන රසානන්දය මේ රාත්‍රියේදී අරබන් සෝදානම්. සහෘදෙනි, අපේ ජීවිතයේ සමහර හමුවීම් තියෙනවා, හමු වෙලා සමුගෙන යනකොට කියලා යනවා. සමහර හමුවීම් තියෙනවා නොකියාම යන්න වෙනවා. නොකියා කියත් කියා ගියත් කවදා හරි දවසක හදවතේ ඉන්නවා නම් යලි හමු වෙනවා. ඉතින් ඔන්න ඔබ ආදරය කරන, ඔබගේ හදවතට කතා කරන බදාදා රෑ 10ට රසානන්දේ විදියට යලිත් ඔබත් එක්ක අපි ඒකරාශී වෙනවා. පන්නේදෙන් ගිලිහිච්ච පදවැලක රසාරුත සුවාගෙන යන ගමන් හැමදාමත් වගේ රසානන්දේට අපි කැඳාගෙන එනවා. තමන්ගේ ජීවිතයේ අත්දැකීම්, ඒ වගේම ඒ ගීපද ඔස්සේ තමන්ගේ ජීවිතයට ඇයි මෙච්චර ලංුනේ කියන වග අප ඉතාමත් අපූර්වාකාරයෙන් රසවින්දනාත්මකව විග්‍රහ කරන්නට. ඔබට මතක ඇති රසානන්දේ වැඩසටහන නරඹපු ඔබට මම පොඩක් අතීතයට යනවා. 2016 වසරේ 12 මස 21 වෙනිදා. ඔබ දැන් එච්චරත් ඉදිරියට යන්න එපා, අපි දැන් මෙතෙන් නෙමු. එදා ඔබට ගොඩක් ආදරෙන් ගීතත් එක්ක කතා කරපු ඒ සහෘදයා අදත් ඔබත් එක්ක ඒ ගීපදරුත් බෙදා ගන්නට ඇවිල්ලා ඉන්නවා. ඒ තමයි අපේ රටේ තරුණ පරම්පරාවේ ඉතාම දක්ෂ ගීපද රචකයෙක්. දක්ෂකයන් හේතුවක් තිබෙනවා. අවස්ථා තුනකදී රාජ්‍ය සම්මාන දිනාගෙන තිබෙනවා. ඒ වගේම හොඳ කවියෙක්. ඊට අමතරව කාලීන සිදුවම් ඔස්සේ විචාරාත්මක ලිපි ලියන්නෙක්. ඒ තමයි රවි සිරිවර්ධන. අයබෝන් ඔබතුමාට. රවි සිරිවර්ධන අපේ දක්ෂ තරුණ පරම්පරාවේ ගීපද රචකයාගේ ඒ තෝරාගත් ගීත ඔස්සේ අභියෝගය බාර දෙන්න ඔහුගේ කැමැත්ත පරිදි, රසානන්දේ අපේ කැමැත්ත පරිදි ඒ ගීත ගායනයට අපි කැඳාගෙන ආවා ජනප්‍රිය ඒ තරුණ පරම්පරාවේම ගායන ශිල්පියෙක් යසන්ත සමරවීර. අයබෝනුබට. ඔය විදිහට තමයි ගායනය ගීත විචාරයේ අද රසානන්දේ වැඩසටහනෙන් මේ රාත්‍රියේ දිගුවන්නේ. වෙනද වගේම රසානන්දේ වැඩසටහනේ අදත් අපිත් එක්ක සන්නද රටා මවනවා ඕගන් වාදනයෙන් ශාලික ඉෂාන්, එතෙකම තබ්ලා වාදනයෙන් සමීර හර්ෂණ. එදා වගේම අදත් අපිත් එක්ක අපූර්වට ඒ මියුරු ස්වර රටා මවනවා. මං හිතන්නේ අපි හැමෝටම මෙතන ඉන්න ඔබ දෙනාටත් නුපුරුදු දෙදෙනෙක් නොවේ හමු වෙලා ඇති සංගීත වැඩසටහන් වලදී. අපි ඉස්සල්ලාම හමු රවි සිරිවර්ධන, මේ දවස්වල මොනවද වැඩ කටයුතු ඔබගේ? ඔව්, මේ දවස්වල විශේෂයෙන්ම ලෑස්ති වෙනවා මගේ 3 කවි පොත ජනගත කරන්න. ජූලි මාසේ 30 කොළඹ මහාලි කේන්ද්‍රයේ වසර ගානාවකට පස්සේ කවි පොතක් එක්ක මම සහෘදයොන්ට සමීප වෙන වෙලාව. ඉතින් මේ දවස්වල ඒ කටයුතු වෙනුවෙන් තමයි පොඩ්ඩක් වෙහෙසෙන්නේ. ඒක තමයි දැනට තියෙන ආසන්නතම බලාපොරොත්තුව නිර්මාණකාරයෙක් හැටියට. එතකම යසන්ත, ඔබගේ මොනවද වැඩ කටයුතු? මම ඉතින් වෘත්තියෙන්ම වාදකයෙක්. ඒ වැල් ටික කරන අතරේ තමයි මේ ගීත කරන්නේ. දැන් අලුතෙන් ගීත තව නිර්මාණ 2-3 කරලා තියෙනවා. ඒ ටික ගායනා කරන්න තියෙනවා. ඒ විදිහට වැල් ටික සිදුවගෙන යනවා. අපි එහෙනම් මේ රසානන්ද වැඩසටහන අද ආරම්භ කරන්න රවි සිරිවර්ධන ඔබතුමා තෝරගෙන තියෙන්නේ මේ අපූර්ව ගීතයක්. ගොඩාක් මේ වැඩසටහන් වල පවා කියන්නේ නැසෙන ගීතයක් මේ ගීතය. ඒ ගීතය මේ අපි අසුරු සෙනින්. මේ ගීතය ඔබගේ ගීත ලැයිස්තුවට තෝරා ගන්න හේතුන හේතුව මොකක්ද? ඔව්, ඇත්තටම මේ ගීතය මට ඇහෙන්නේ මම ඉතාම කුඩා දරුවෙක් වෙලා ඉන්න යුගයේ. මගේ මතකය බොහොම ඈත අතීතයටදී වෙන. දැන් අපි ගුවන් ඉදිරිය තමයි අපි පුංචි කාලේ බහ තෝරනකොට ඇහුණු එකම විද්‍යුත් මාධ්‍ය හැටියට තිබුණේ. ඉතින් ඒ කාලේ ඒ ඇහුණු ගීත හරිම අනුස්මරණීයයි. මොකද හේතුව මේ හරි අපූරු අතීතකාමී මේ රසයක් තමයි ඒ ගීතවල තියෙන්නේ. ඒ සමහර ගීත ඇහෙනකොට අතීතයේ ඈතට ඒ අතීතය අපේ හිතේ හොල්මන් කරන්න පටන් ගන්නවා. මේ ගීතයත් එහෙම ගීතයක්. ඒක එක විශේෂයක්. දෙවනි විශේෂය තමයි මේ ගීතේ තියෙන මේ මගේ මතකයේ තියෙන මට ලැබුණු මුල්ම ප්‍රේම ගීතයක පෙම් පතක වශයෙන් මේ ගීතේ මේ එක කොටසක් තිබුණා. ඉහලියන්ගේ ඉඟි බිඟ ඉහලියන්ගේ ඉඟි දිනක සැබෑවි ඔබේම කුලගේ පතිනියවන්නට මතුයම් දවසක හැකි වේවා ඔබේම වීමා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා කිය.
ඉතින් මේක හරි මේ පෙම්මතියකගේ තියෙන අතිශය නිර්මල අහිංසක මනෝභාවයක්. ඒ කියන්නේ අපි මොනවා කිව්වත් ප්‍රේමේදී හිමිකර ගැනීම මූලික කොන්දේසියක් විදියට තියෙනවනේ. ඒ කියන්නේ අපි ආදරය කරන දේ අපිට ලං කර ගැනීම, සමීප කර ගැනීම එක්තරා සිහිනයක්. එතකොට ඒ සිහිනෙන් වියුක්තව ප්‍රේම කරන පෙම්මතුන් බොහොම අඩුයි, විරලයි. ලබා ගැනීම තමයි ඒක මූලික දේ. ඉතින් මේ ගීතේ තියෙන්නේ ඒ වගේ හරි අව්‍යාජ හැඟීමක්. හරි අපූරි පටන් ගන්නකොට මේ කියන්නේ ඒ පෙම්මතේ කියනවා මේ ලෝකේ ආපහු එකවර පටන් ගන්න ඕනේ. මුල ඉඳලා පටන් ගන්න ඕනේ. හරි? ඒ පටන් ගැනීම කියන සංඥායම තියෙන්නේ අපිට ඒ කියන්නේ පටන් ගන්න ඕනේ නෑනේ අලුතෙන්. අපිට අහිමි වෙච්ච දේවල් ටිකක් ආපහු ලබා ගන්න තිබුණ නැත්තම්. දැන් එතකොට පටන් ගන්න මේ විශ්වය අලුතින් බිහි වේවා කියලා කියන්නේ, ඒ කියන්නේ මේ මොහොත එතන සංඥාවක් තියෙනවා, මේ මොහොත යම් අහිමිවීමක් තියෙනවායි කියලා. එතකොට ඒ අහිමිවීමෙන් බේරිලා පටන් ගන්නකොටම ආපහු හිමිවීමකින් පටන් ගන්න පුළුවන් කියන හැඟීම තමයි මේක තියෙන්නේ. ඒ නිසා මේ විශ්වය අලුතින් බිහි වෙන්න ඕනේ. බිහි වෙලා ඒ බිහි වුණාට පස්සේ ඔබේම වෙලා මට ආයේ ඔයා හමු වෙන්න ඕන, මගේම වෙලා හමු වෙන්න ඕන. එතකොට එක පැත්තකින් මේ ගීතේ හැංගිලා තියෙන දෙයක් තියෙනවා. ඒ හැංගිලා දෙය තියෙන එක නේද? ඒ කියන්නේ මේ පෙම්මතුන් දැන් සිටින්නේ බොහොම හොඳ තත්වයක නම්, ඒ කියන්නේ එකතු විය හැකි තත්වයක නම් මේ ප්‍රාර්ථනාව කරන්න ඕනේ නැහැ කියලා මට හිතෙනවා. ඒ නිසා මේක යට තියෙනවා. ඒ හමු නොවිය හැකි කොන්දේසී වලින් යම් පීඩාවක් විඳිනවාද කියන ප්‍රශ්නේ මේ ගීතය බලනකොට තේරෙනවා. ඒ කියන්නේ එයා ප්‍රාර්ථනා කරන්නේ මේ විශ්වයේ ආපහු හැදිලා අපි එකතු වෙන්න, ටක් ගාලා ෂොනිගෙන් එකතු වෙන්න. එතකොට දැන් මේ සිතන මොහොතේ එයා එකතු නොවි තමයි ඇත්තේ. ඒ කියන්නේ එයාට එයා දැන් හිමි වෙලා නැහැ. හරි? හිමි වෙලා තියෙන කෙනෙකුට අපි අපේම වෙන කර ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ මේ මොහොතේ. ඒ කියන්නේ ලැබිලා නම් තියෙන. ඒ කියන්නේ හිමි නොවීමේ ඛේදවාචකයක් මේක ඇතුළේ තියෙනවද කියන ප්‍රශ්නෙත් මේ ගීතේ තියෙනවා. ඒ නිසා මේක ප්‍රාර්ථනා කරන්නේ සියලු අහිමිවීම, වේදනාවන් සියල්ල තුරන් වෙලා යලි සමහර වෙලාවට අපිට හිතෙනවානේ උදේ පාන්දර අවදි වුණාම හිතනවා අර ඒ කියන්නේ අපි සමහරට නිින්දට යනකොට හෙට දවස මීට වැඩිය හොඳ නේද? අපි කියන්නේ එහෙම හිතනවනේ. මොහොතින් ලෝක වෙනස් වෙලා නිකන් ආය අලුත් වෙනවා වගේ හොඳයි වගේ එකක් හිතෙන්නේ. ඉතින් ඒ වගේ මේ හරි අපූර්ව අදහසක්. ඒ කියන්නේ මේ කුසුම් පිරිස් තමයි මේ ගීත ලියන්නේ. ඇය ගීත රචකාවියක්. එතකොට ගීතේ පුරාම තියෙන්නේ අර එක පැත්තකින් අපිට පැත කීපයක් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ විශ්වය අලුතෙන් බිහි වෙනවා කියලා කියන්නේ අපිට නිවැරදි කරගත හැකි කාරණා යලි නිවැරදි කොට ඒ බිහි වෙන විශ්වය ඇතුලේ වඩාත් සුන්දර ජීවිතයක් ලබා ගැනීම. ඒකනේ ප්‍රාර්ථනාව අලුතෙන් බිහි වෙන්න කියලා කියන්නේ. ඊළඟ ප්‍රාර්ථනාව තමයි අර මේ ලංකාවේ ප්‍රේමවන්තියක් තුල තියෙන තාම අහිංසක ප්‍රාර්ථනාවල් ටික. ඒ ප්‍රේම ලෝකයේ ඇතුලේ අනිවාර්යයෙන්ම ගොඩ නැගෙන හරි සුන්දර ප්‍රාර්ථනාවක්. දැන් බලන්න මේක තියෙනවා සෙනෙහ විමානයේ කිරුළ දරනදා සිඟිති තොලක කිරි hina දකින්නට. මේවා මේ ලංකාවේ සාම්ප්‍රදායික කාන්තා මනෝභාවයක සුලබ්ධ ප්‍රාර්ථනා මේවා. අපිට පුංචි වෙලාවක් දෙන්න. ඒ කියන්නේ දැන් අර සම්ප්‍රදායවන්නේ සාමාන්‍යයෙන් ආදරය ප්‍රකාශ කරන්නේ පිරිමියන් ඉස්සල්ලාම. ඔව්. මෙතන මේ කාන්තාවට ප්‍රකාශ කරන්න පුළුවන් සම්ප්‍රදායක් තිබ්බනම්, ඒ සදාචාරය කියන්නේ ඒ සමාජයේ තිබ්බනම් අනිවාර්යෙන් කියලානේ. කියලා. එතකොට දැන් මෙතන අර ඒ කාන්තාවගේ තියෙන හරි නිර්රාජ හැඟීම බය නැතුව ගීතේ කියනවා. සහ එයාගේ ප්‍රේම ලෝකය ඇතුලේ තියෙන අර මේ බොහොම සියුම් හැඟීම් ටික මං හිතන්නේ මේකේ කිසිම අර අව්‍යාජ හරි අව්‍යාජයි. ඒ කියන්නේ කිසිම විදිහකින් මේක අර මේ විවිධ විදිහට නිකන් මේ අලංකාර දාපු එකක් නෙවෙයි. හරිම අව්‍යාජව හදවතේ තියෙන සියුම් හැඟීම් ටික හරි අපූර්වට සංවේදනය වෙනවා. ඇයි දැන් මේ යමුනා විනෝදිනී කියන ගායිකාවත් මේකේ ඒ අර ප්‍රෙම්මතයේ තියෙන අර හරි අව්‍යාජ අමු හැඟීම් ටික
ඒ අඩේ ඒ අමුතු හඬක්ගේ හඬ. ඒ අමු හැඟීම් ටික මේ එනවා එයා අර මේ මහපොළොවේ ඉන්න පෙම්මතියට අරුඩ වෙනවා. ඒක තමයි විශේෂත්වය. ඒ නිසා දැනෙනවා වැඩි. ඒ දැනෙනවා වැඩි. මේක මේ සෑම පෙම්මතියකගේ පොදු අපේක්ෂාවට පත් කරගන්න හැකි සියුම් හඬක් මට මේ ගීතේ පුරාම ඇහෙනවා. ඉතින් ඒ නිසාත් මේක විශේෂයි. ඒ නිසා ඔය කාරණා කීපෙම මේ ගීතයේදී මට මගේ අතීතය පිළිබඳව වෙන ස්මරණය, ප්‍රථම ප්‍රේමයේදී මම අත්විඳපු මතක හිටින ගීතයක කොටසක් වීම, මෙන්න මේ කාරණා ඔක්කොම ටික මේ ගීතය ඇහෙන සෑම මොහොතකම මම ක්ෂණිකව ඒ මොහොතෙන් පෙරලා අතීතයට අරගෙන යනවා. එහෙම සමහර එහෙම ගීත තියෙනවා. සමහරවිට ඒ ගීත මේ ලොකු සාහිත්‍යමය ප්‍රකාශන නොවෙන්නත් පුළුවන්. හැබැයි අපේ හිතේ කොහේදෝ තැනක තියෙන අතීත මතකයක් මොහොතින් හරියට අර රබර් බෝලයක් වතුරෙන් උඩට එනවා වගේ මොහොතින් නතු කරලා ගන්න පුළුවන් සමහර නාද මාලාවල් තියෙනවා. සමහර වචන තියෙනවා. සමහර හඬවල් තියෙනවා. ඒක හරි මේ গুপ্ত හැඟීමක්. සමහරවිට අපිට ඒක කියන්න බෑ. ඒක මතුවෙන්නේ කොයි මොහොතද කොහොමද කියලා. නමුත් සංගීතයට පුළුවන්කම තියෙනවා. භාෂාවට පුළුවන්කම තියෙනවා. ඒ අපේ හැංගිලා ඉන්න තැන්වල තියෙන සමහර ඊටාම පෞද්ගලික සංවේදනා මොහොතින් උඩට ගේන. ඉතින් මෙන්න මේ ගීතේ මට එහෙම ගීතයක් නිසා තමයි මම ඔකට කැමති. එතකොට මේ දැන් ප්‍රථම ප්‍රේමය කියවනනේ. ඒ දැන් ඒ ප්‍රථම ප්‍රේමයේදීම ඒ කියන්නේ මේ ගීතෙම කොටසක් ලියා දෙන්න හේතු වෙලා තියෙන්නේ ඔබ ගොඩක් කල ලත වුණාද මේ ප්‍රේමේ ප්‍රකාශ කරන්න? නෑ මේක මම හිතන්නේ මේ ගීතේ මේ ඒ ඇය තරම් සංකීර්ණව හිතපු එකක් නෙවෙයි. ඒ එයාගේ අපේක්ෂා ටික තියෙන්නේ මේ ගීතේ. මේ වගේ ආදරයක් බලාපොරොත්තු වෙනවා. ඔව් එතකොට එයාට ඕනේ එයාගේ හිත කියන හැඟීම සංනිවේදනය කරන්න. ඒ සඳහා මොකක්ද එයාට ළඟින්ම හම්බෙන නිර්මාණය මොකද්ද? එයා ටග් ගාලා එක ගන්නවා. ඒක තමයි හැටි. අපිට හුඟක්ම අපේ හැඟීම සංවේදනය කරන්න පුළුවන් අවස්ථා මොකද්ද? සහ නිර්මාණය මොකද්ද? අපි සමීප වෙනවා එතෙන්ට. ඒක තමයි හැටි. මොකද මේ නිර්මාණයක් කියලා කියන්නේ අපේ හැඟීම් සංවේදනයක්නේ. අපේ හැඟීම් සංවේදනා තමයි මේ හරහා එළියට එන්නේ. ඉතින් එතකොට මං හිතන්නේ යා මේක ගන්න ඇත්තේ මේක තියෙන අර පොදු ප්‍රේමවන්තියකට දැනෙන හැඟීම් ටික එයාට කියාගන්න තියෙන හැඟීම් ටික එයා ආදරය කරන අපේක්ෂාවල් ටික මෙන්න මේ ටික මේ ගීතය හරහා එළියට එන නිසා වෙන්න ඇති. එයා මේක තෝරගන්න. එහෙනම් ඔබත් තෝරගත්තා. අපි හැමෝම ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අපි අතරේ ඉදෙන්නට ඔච්චර ආදරය කරනවදනේ. සමහරක් විට අපිට කියාගන්න බැරි වෙච්ච ආදරය යම් තැනකදී තවත් කෙනෙක්ගේ ආදරය කරන අපි දකින්න වෙයි. ඒ ආදරේ අපි දුක ඉවසන් ඉන්න ඇති. ඒ වගේම තමයි මේ රවි සිරිවර්ධන ඔබතුමාට මම කියන්න කැමතියි. දැන් මේ ගීතේ ගුවන්විදු සංස්ථාවේ කොසම් පීරිස් මහත්මිය ඉන්නකොට එතුමියගේ යෙහෙළියක් ආපන ශාලාවේ ඉන්නකොට සිදුවෙච්ච සිදුවීමක් පාදක කරගෙන ලියලා තියෙන්නේ. ඔබ දන්නවද? අදටත් ඒ ආදරය කියන්නතුව හංගන් හිටපු තරුණයා දැන් නම් වයස ඇති. තාමත් තනිකඩයි. ඒ තරම් මේ ආදරය අපූර්වකාරයි. අපි දැන් ගීතේ ගායමු.
එක සැබෑවි ඔබේම කුලගේ පතිනිය වන්නට යෙහෙළියන්ගේ ඉඟිදින එක සැබෑවි ඔබේම කුලගේ පතිනිය වන්නට මතු යම් දවසක හැකි වේවා ඔබේ මගේම වී ඔබ අපේම වී අප පැදීවා අසුරු සැනින් එක මොහොතකදී කාලය නැවතී යලි ඇරඹි විශ්වය අලුතින් බිහිවේවා ඔබේ එදකම මේ අපි දැන් මේ ගීතයත් එක්කම ඊට පස්සේ යන්න හදන්නේත් මේ ගොඩක් අර කියා ගන්න බැරි වෙච්ච හේව නැතිනම් අපිට ආදරේ පිරිච්ච ආදර ගැන හිතන ගීතයක් තමයි තෝරාගෙන තියෙන්නේ. මම ඉස්සලහනම් අතීතකාමී. අපි හැමෝටම ඕ අතීතකාමී කියන්නේ මෙහෙමයි. අතීතය කියන්නේ අපි අතීතේ මේ මොහොතේ අතීතේ ජීවත් නොවිය යුතුයි. අපි මේ මොහොත ජීවත් විය යුතුයි. ඒක තමයි සාමාන්‍යයෙන් අපි කළ යුත්තේ. නමුත් අතීතය කියන්නේ අතීතයේ මේ අතීතය කියන්නේ මේ මොහොත නිර්මාණයක් තමයි. ඒ අතීතයේ අපි ගත කරපු මොහොතේ ඵලය තමයි මේ මොහොත. හරි? එතකොට මේ මොහොත අතීතයේ ඵලය. අතීතයේ අපි ආපු ඒ අතීත ගමනේ නූතන නවතැම්පල තමයි මේ. එතකොට අපිට අතීතයේ දිහා ඒ කියන්නේ අපි කියන්නේ ෆ්ලෑෂ් බෑක් එකක් කියලා කියන්නේ ආපහු හැරලා බලනකොට අතීතෙන් අපි ඉගෙන ගන්නවා එකක්. අනිත් පැත්තෙන් අතීතෙන් අපි වින්දනය කරනවා. ඔය දෙකම තියෙනවා. අතීතෙන් ඉගෙන ගන්නවා වගේම වින්දනය කරනවා. එතකොට සමහර දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ අපිට අතීතයේ ඇතුලේ අපි සමහර දේවල් මුදා හරිනවා. අපි කියන්නේ අපේ සමහර පීඩනයන් විඳීම් අපි සමහර වෙලාවට උදාහරණ එක නවතැම්පලක් තමයි අතීතේ. ඒ කියන්නේ සමහරට අපි වර්තමානයේ සමහර වේදනා බර මොහොතවල් සුවපත් කරගන්න එක ඔසුවක් තමයි ෂණයෙන් අතීතයට ගිහිල්ලා අතීතයේ පුංචි කාලයක් ගත කරලා එන අවස්ථා තියෙනවා. එතකොට අපි සමහන් කරගන්නවා සමහර රිදුම් පිරිමැද ගන්න අපි සමහරට අතීතයේ පිළිබඳව කරන ඉතාමත් සියුම් මතක ස්මරණයකින් තමයි. ඉතින් ඒ නිසා අතීතයට කැමති ඒ කැමැත්ත අතීතයේ දේශ බලා වර්තමානය
දුක් බරයි කියලා හිතන ඍණාත්මක තත්ත්වයෙන් නෙවෙයි. දැන් හුඟක් කෙනෙකුට අතීතේ නම් හරි ෂෝක්, දැන් හරි හරි නෑ, දැන් හරි වේදනා බරයි. ඒක ඒක ඍණාත්මක සිතුවිල්ල. ඒ අදහසකින් නෙවෙයි මම අතීතය කැමති. අතීතය කැමති ඒ වර්තමානයටත් කිසියම් විදිහක උත්පේරණයක් සම්පද සම්පාදනය කරන මතකයන් අවුස්සා ගැනීම තමයි අතීතයේ මගේ කාර්යභාරය වෙන්නේ. ඒ නිසා ඒ සිතුවිලිත් එක්ක මම මාව සතුටටපත් කරනවා. සිතුවිලි ස්මරණය කිරීම මේ මොහොතේ මගේ සතුටට හේතු වෙනවා නම් මම ඒක කරනවා. ඔව්, එතකොට අතීතකාමී වෙනවා සමහර අවස්ථාවලදී සමහර විදිහකට. ඒ අතීතයේ ඉඟි කරපු ආදරයක් එහෙම දැනලා තියෙනවා. මොකද ඊළඟ ගීතය කුසුම් පීරිස් මහත්මියම පද රචනා කරපු ගීතය. කුසුම් පීරිස් මහත්මියගෙම තමයි මේ හිත ගාව දඟ කළා කියන ගීතය, වික්ටර් රත්නායකගේ. මේ ගීතයත් අතීතයේ මතකයන් හිත ඇතුලේ ආපහු වල්මන් කරන්න පටන් ගන්න ගීතයක්. එතකොට මට මතක් වෙනවා මගේ පාසල් අවදී තිබුණු ප්‍රේමයක් තමයි ඇත්තටම මට මේ ගීතයත් එක්ක හුඟක් සමීපව බැඳෙන්නේ. ප්‍රථම ප්‍රේමය හුඟක් වෙලාටයි පටන් ගන්නෙ පාසල් ජීවිතය ඇතුළෙනේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් මතකයේ හුඟක් අනුස්මරණීය තැනක තියෙනවා. ඉතින් ඒක හැමෝටම හැටි. ඒක හැංගිලා අඬනවා ඒක සමහර වෙලාවට. ප්‍රථම ප්‍රේමේ අහිමි වුණා. ප්‍රථම ප්‍රේමේ අහිමි වෙලා තියෙන්නේ. ගොඩක් මේ ප්‍රථම ප්‍රේමේ සම්භාවිතාවක් තියෙනවාද? කියන්නේ හිමි වෙනවද අහිමි වෙනවද? ඔව්, සමහර වෙලාවට මම හිතන අති බහුතරයක් තියෙන අහිමි වීම තමයි. මොකද හේතුව ජීවිතයේ ලැබෙන ප්‍රථම අත්දැකීම. ඒ අත්දැකීමට පෙර අපිට ඉගෙන ගන්න පාඩම් නැහැ. ජීවිතේ ප්‍රේමයේ සම්බන්ධ පාඩම් නැහැනේ. එතකොට ඒක තමයි මුල්ම පාඩම. අත්දැකීම ලබා. ඒ පාඩම කියව ගන්නකොට හුඟක් තැන් වරදිනවා. සාමාන්‍යයෙන් එහෙමනේ අලුතෙන් පාඩමක් කියව ගන්නකොට ඒ පාඩමට පූර්ව අත්දැකීම් නැත්තම් වරදිනවා. ඉතින් ඒ වගේ ප්‍රේමයේ ඒ පූර්ව පාඩම් ලබා දෙන තැනදී වරදිනවා. ඒ වැරදීම් සමහරලාට ඊළඟ පාඩම් ටික හොඳට කියව ගන්න හේතු වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා වරදින එක හොඳයි. වැරදීම් වලින් තමයි මිනිස්සු හරි පැත්තට යන්නේ. ඉතින් ප්‍රේමයේ පිළිබඳව සිහිපත් කරනකොට එහෙම වැරදි සිතන් හුඟක් තියෙනවා. ඉතින් ඒක තමයි ඒකේ හැටි. ප්‍රේමයේ ස්වභාවය තමයි, ඒ කියන්නේ ප්‍රේමයේ මෙච්චර සුන්දර වෙන හේතුව තමයි ඒ වැරදීම්. ඒ කියන්නේ ප්‍රේමයේ හරි යනවා නම් හැම එකම මෙච්චර සුන්දර නෑ මේකේ. මිනිස්සු මේ තරම් ප්‍රේමය වෙනුවෙන් අරගල කරන්නේත් නෑ. ප්‍රේමයේ මේ තරම් සිත මේ වියාකූල කරගෙන සතුටටපත් කරන අත්දැකීමක් වෙන්නේ නෑ. උදාහරණයක් ගන්නකෝ මෙහෙම. දැන් අපි මේ පිපෙන මල් ටික ඔක්කොම පරවෙන්නේ නැත්තම් අපිට මල් වලින් කිසි වැඩක් නෑ. මේ පරවෙන එකම තමයි අසිරිය. අමුත්ත ඒක. පරවෙනකොට ඒ පරවීම පිළිබඳව ඒ අහිමිවීම පිළිබඳ සංඥාව තමයි හිමිවීමේ ආශ්චර්යය. හරිද? හරිද? අහිමි වෙන්නේ නැත්තම් හිමිවීම ආශ්චර්යයක් වෙන්නේ නැහැ. ඒක තමයි මේකේ බැඳෙන ප්‍රධාන කාරණා. එතකොට ප්‍රේමය අපිට හම්බ වෙන සැනින් ඒ හිමි වෙනවා නම් හරි සුලබයිනේ. මේකේ අමුත්තක් මහා ලොකු අපූර්වත්වයක් නැහැනේ. හැබැයි මේක සුලබ නැත් මේක 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 හිමිවීම කියන එක සෑහෙන දුරට මේ විරල නිසා තමයි හිමි කරගන්න ඒ දරණ වෙහෙසේ යම් අසිරියක් දැනෙන්නේ. ඒකයි මම මට දැනෙන විදිය. ඉතින් දැන් මේ අපි සිහිපත් කරන්නෙත් එතකොට මේ දැන් අපි සාහිත්‍ය දිනයකට කියන්නේ විප්ලම්භ ශෘංගාරය කියලා. වියෝගයේ රසය. වියෝගයේ රසය අපිට නැති වෙනවා. වියෝගයක් අපි අත්දකලා නැත්තම් ජීවිතේ. ඒතර වියෝගයේ රසය හරි රමණීය හැඟීමක්. ඒතර දැන් අපි එදා ඒ වියෝග වූ මොහොතේ ඇති වුණු හැඟීමෙන් නෙවෙයි ඒක දිහා බලන්නේ. දැන් අපි දුරින් ඉඳන් බලන්නේ ඒක දිහා. දුරින් ඉඳන් බලනකොට අපිට අර ඒ මොහොතේ තිබුණ ඉමෝෂන්ස් නෙවෙයි තියෙන්නේ. හැඟීම් වලට වැඩිය වෙනස්ට හරි ආස්වාදජනකයි සමහරවිට. ඒ අහිමිවීම දිහා දැන් ඈතින් ඉඳන් බලනකොට ඒක තමයි හැටි. ඉතින් මේ ගීතේ තියෙන දැන් මේ හිත ගාව දඟ කළා, නෙතු ගාව හි නැහුණා, පැතුමකට ඉඟි කළා, හදක ආරාධනා. මේ හිත ගාව දඟ කරා කියන එකම ක්ෂණෙන්
ෂණිකාලෝකයක් වගේ අතීතයට යනවා. ඒ කියන්නේ ප්‍රේමයේ පිළිබඳ ඇති වෙන මුල්ම හැඟීමේදී ඒ හිත ගාව දඟ කරන කවුරු හරි කෙනෙක්. රෑ දිවා දඟ කරනවා. හරිද? නිදි බිඳ දඟ කරනවා. නිින්ද නොදී දඟ කරනවා. හරි? නිින්දෙන් ඇහැ අරමින් දඟ කරනවා කෙනෙක්. ඒ ප්‍රේමයේ තියෙන ඒ මధుර මනෝහර භාවය තමයි අපි උනුසුම් කරන, අපි සසල කරන ඒ හැඟීම. එතකොට අර මේ අර අමරදේව ශූරින්ගේ සින්දුවක් තියෙන්නේ, ආදර හැඟුම් මාදර හැඟුම් කිති කවයි හද කිති කවයි ඒ හැඟුම්. ඇත්තටම ඒක තමයි. කියන්නේ ආදරයක් පිළිබඳ හැඟීමක් හදවතේ ජනිතුණු සැනින් ඒ දඟකාර විචිත්‍ර මනෝභාවය හිත ඇතුලේ හොල්මන් කරනවා. අපිට එදා දැක්ක හඳ නෙවෙයි දකි මේ පේන්නේ. ඊට වැඩි වෙනස් හඳක් පේන්න පටන් ගන්නවා. එදා දැක්ක ගහවල් වලවල් ගහවැල් නෙවෙයි පේන්න පටන් ගන්නවා. මේ තිබුණේ එදා තිබිච්ච ගස්තකල හිතනවා. මොකද හේතුව? ඒ ගස්වල වෙන ආට් එකක් පේන්න පටන් ගන්නවා. ඇයි? ප්‍රේමය ඇවිල්ලා හිතට ගොඩ වෙලා මේ හිත ඇතුලේ මහා විශාල කලබගැනයක් කරලා තියෙන්නේ. හරිද? එතකොට අපිට අපිට අපි අපිට එදා දැක්ක දේවල් එදාට වඩා මේ සුන්දරව පේන්න පටන් ගන්නවා. වෙනදා ගියපු පාර අපිට පේන්න පටන් ගන්නවා ඊට වැඩිය හරිම යන්න හිතන පාරක් ඒක. අපි මේ පාරේ වැඩිමුර යනවා. තේරෙනවද කියන්නේ? ඊ ඒක තමයි මේ හිත ගාව දඟ කරපු ප්‍රේමයක ස්වභාවය. මේ ගීතේ කියන්නේ දැන් ඒ එහෙම පෙම්වතෙක්ගේ මනෝභාවය. ඉතින් එයා දැන් මේක දැන් මේ මේක තියෙන අවසානයේදී මේ ඒ අවසානයේදී මේ ඒ තමන්ගේ හිත ප්‍රිය කරපු ඒ හැඟීම දිනාගත්ත බවට තින සංඥා ටිකක් තමයි මේක තියෙන්නේ. මොකද ප්‍රේමයේ හැම විටම තියෙන විප්‍රෝග නෙමෙයි, සම්ප්‍රයෝග තියෙනවනේ, හමුවීම් තියෙනවනේ, එකතු වීම් තියෙනවනේ. ඉතින් මේකේ අර ගීත රචිකාවේ රචිකාවිය උත්සාහ කරනවා අර භද්‍ර යවවන සිතක ඇතිවන ඒ ප්‍රේමයේ විසින් අවදි කරන ඒ අතිශය රමණීය මනෝභාවය පින්තාරු කරන හරි අපූර්වට වචන වලින්. ඒක තමයි මේ ගීතේ පුරාම තියෙන්නේ. මේ ගීතය අහනකොට අපි ආපහු ප්‍රේමවන්ත වෙනවා. ඒ කියන්නේ හොඳ නිර්මාණයකට පුළුවන් දෙයක් තමයි ඒක. ඒ කියන්නේ අපි ආපහු ප්‍රේමවන්තය කරන්න පුළුවන්. ප්‍රේමවන්තය කරන්න පුළුවන් නම් හොඳයිනේ. ප්‍රේමවන්තය කියලා කියන්නේ සතුටින් ඉන්න කෙනෙක්නේ. හරිද? ඒ සතුටට මුල් වෙන හැඟීමක්නේ. ඉතින් මේ ගීතය ඇහෙනකොට මේ සංගීත නිර්මාණයත් එහෙමම තමයි. ඒ හරි අපූරු මේ සංගීත නිර්මාණ විතරත් නායකයන්ගේ. ඊට පස්සේ මේක කියනවා සංසුන්නු කල්පනා ජීවිතේ පාවුණා ඔබේ සෙනෙ හසගෙන මිහිරි ආරාධනා මල් පිපුණු තාරකා විමානයේ තනි වුණා හැඟුන් මත් මත් කරා සුසුම් ආරාධනා. දැන් සමහරට මේ ගීතේට පසුබිම් වෙන්නේ මේ දෙන්න බොහොම ළඟ ඉන්න මොහොතක් වෙන්නත් පුළුවන්. සුසුම් ආරාධනා කියන්නේ මට හිතෙන්නේ ඒ නිසා වෙන්න ඇති. සුසුම් මුලින් උගත් දේවල්ට ආරාධනා කරනවා. සුසුම් කියලා කියන්නේ කිසියම් ආකාරයක මේ අදහස් ප්‍රකාශ කරන එකක්. සුසුම් කියන්නේ හරි ඒකින් පුළුවන් හොඟ අදහස් කියන්නේ. සුසුමකින් කියන්න පුළුවන් අදහස් උමත් තියෙනවා. නොකියන දේවල් දැනගන්න පුළුවන් සුසුමකින් කියන්න පුළුවන් අදහස්. ඒක සමහර වෙලාවට සුසුමක් සමහර වෙලාවට අනුරාගයට ඇරයුම් කරනවා. ප්‍රේමයට ඇරයුම් කරනවා. සමහර වෙලාවට මේ සම්භෝගයේදී සුසුම අතිශය වැදගත්. හරි? ඉතින් ඒසස් සුසුම කියලා කියන්නේ කිසියම් ආකාරයක සංනිවේදන මෙවලමක්. අවාචික. අවාචික සංනිවේදන මෙවලමක්. වචන වලින් කියව නොහැකි වචන වලට සමහරට වචන ගණනාවකට කියන්න බැරි දෙයක් එක සුසුමක කැටි කළා අපිට කියන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ සුසුම් ආරාධනා කියන එක හරි අපූර්ව යෙදුමක්. ඊට පස්සේ කියනවා කුරුළු ගී පා වුණා නිල් ගුවන් ගැබ්බ පුරා කියලා කෙනෙක් තනක කියනවා. දැන් ප්‍රේම ප්‍රේමවන්තයෙකුගේ තියෙන උද්දාමය
අපි අර සිින්දුවත් තියෙන මේ මේ දෙතර නොද නොකීද දෙනතය කියනවා කිය සිින්දුවත් තින හරතින අපේ වචනවල කියන්න නැතිේවා අපේ අපි කියන බොඩි ලැංවේච් ශරීරයේ සමහර ක්‍රියාවන් නොලින් අපි වචනවලට කියන්න වචනොලින් කියන්න ඕන්න දේවල් අපි ශරීරයේ අංග චලනයෙන් හැසිරීමෙන් ඇස්වලින් කියනවා. එතකොට මේක මේ කුරුලුගී පාවුනා නිල්ගුවන් ගැබිපුරා කියල කියන්නේ මට හිතෙන්නේ අර උද්දාමය. එකන මේ කුරුලුගී තමයි යට ඇහෙන්නේ යට ඇහෙන කුරුලු ගීත කුරුලු ගීත ඇහෙනවා කියලා කියන්නේ. දැ මේ අපට කුරුලු ගීත හැමවෙලා ඇහෙන්නේ අපි කුරුලු ගීත හඟින්නෙත් නෑන හරිද. කුරුලු ගීත ඇහෙනවා කියන්නේ යා කොයි තරන් යා මේ ප්‍රේමයත් එක්ක ආත්ම ගත වෙලා දන්නේ. ඔච්චරයා ඒ මූඩ් එකේ තියෙන්නේ කියන්නේ හරිද? මේ මූඩ් එකේ තියෙන විචිත්‍ර භාවය. කුරුළු ගීත ඇහෙනවා හැම තැනම. අර විචිත්‍රවත් කියන්නේ මූඩ් එක. බාන භාෂාවෙන් මේ මූඩ් එක කියන හැටි. ඒක තමයි මූඩ් එක හදනවා. වසත් කළ ලංකලා සෙනෙහ ආරාධන. වසන්ත කාලය කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ හරි සුලබ භාෂෙන් වසන්ත කාලය කියන්නේ ඉතින් ගහ වැලේ මල් පිපෙන අතිශය ශස්ත්‍රීය කාලයක්නේ. ඉතින් ප්‍රේමයට වසන්ත එනවා කියලා කියන්නේම සම්භෝගය තමයි. හමුවීම. හරිද? අපි ඒකේ අනිත් පැත්තට කියනවා ගිම්හානය කියලා. හරි? එතකොට ගිම්හාන කාලේ එනකොට අපි දන්නවා ගස්වල මල් පල අහිමි වෙච්ච පරිසරය විසින් කිසියම් ශෝකී ස්වභාවයක් ජනනය කරපු වකවානුව. මේක ජීවිතේ සමපාත කරගත්තයින් පස්සේ අසන්තේ සහ ගිම්හානේ අපිට සංඥාවක් දෙනවා අපි ජීවිතේ මේ ගෙවන්නේ කවර මොහොතද කියලා. මේ ජීවිතේ ගන්නේ කවර මොහොතද මේ අපි ගෙවන්නේ කියන එක පරිසරයේ කිසියම් සංකේතාවලියක් ඇසුරින් කියන්න පුළුවන්. ඉතින් මේ ගීත රචකාවේ කියන්නේ මේ පෙම්වතාගේ ප්‍රේම ලෝකයේ ඇතුලේ වසන්තෝදය තමයි මේ ගීතේ කියන්නේ. ඒ නිසා වසන්තයේ උදා වුණාය කියන පණිවිඩය තමයි මේ ගීතේ පුරාම දෙන්නේ. බදුර යවුන පෙම්වතෙක්ගේ තියෙන ප්‍රේමාලෝකයේ තියෙන ඒ විචිත්‍රවත් භාවේ සුකුමාර බව ඒ උණුසුම ඒවා තමයි මේ හැම වචනයකම මට දැනෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතුවා මේ ඒ ඒ මනෝභාවය අපි තරුණ කරනවා අපි අපි ආපහු ප්‍රේමවන්තය කරනවා අපිට ජීවත් වෙන්න අය ආස හිතෙනවා. මේ මේ මේවනේ නිර්මාණයක ප්‍රධාන දෙයක්. අපි දැන් නිර්මාණය අහන්න කලින් හිටිකනා නෙමෙයි නිර්මාණයෙන් පස්සේ ඉන්නේ. ඊට වැඩිය ටික වෙනස් හැඟීම් එක්ක අපි ආපහු ජීවිතයට ප්‍රේම කරන මිනිහෙක් නිර්මාණයක ඇතුලේ හදන්න පුළුවන් එක හොඳයිනේ. ඉතින් මේ ගීතෙත් මට දැනෙන්නේ එහෙම එකක්. ඒ නිසා මම මේ ගීතයත් තෝරගත්තා මේ ඒ විඳීම් පිළිබඳ මට අත්දැකීම් තියෙන නිසා තාමත් අපි ප්‍රේම කරන නිසා ජීවිතේ අපිට මොකක්ද දැනෙන වැඩි මේක. පුසුම් පිරිස් මහත්මිය තැනකදී කියනවා එතුමිය තමන්ගේ නෑදෑ ගෙදර යනකොට බස් රථයකදී මේ සිදුවීමට එතුමිය මුහුණ දෙන්නේ. ඒ කියන්නේ අර තාරුණ පිරිසක් එළියේ ඉන්නවා, ගැහැළුමයි පිරිසක් බස් රථයේ ඉන්නවා. අන්තිමේදී කොච්චර ප්‍රේමයේ සුන්දරද කියනවා නම් එකට ඉන්න ඉහළියප අමතක වෙනවා. ඒ තරමට මනෝකායෙන් ප්‍රේමයේ මනස ඒ තරමටම ඒ අරමුණට ආසක්ත වෙලානේ ඉන්නේ. ඉතින් එතකොට පේන හැමදේම සුන්දරයි. අපිට එහෙමනේ දැන් අපිට අපි දුක්බර මොහොතක අතිශය සුන්දර දෙයක් දැක්කත් අපිට ඒක ෆීල් වෙන්නේ නැහැ. ඒ දුකට දුක දුක දැනෙන. දැන් උදාහරණ හඳ බලන්නම්. හඳ ප්‍රේමවන්තයෙක්ගේ ලෝකයේ අතිශය විචිත්‍ර වස්තුවක්. හැබැයි විප්‍රයෝගී මනෝභාවයක් තියෙන කෙනෙක්ගේ ලෝකයේ අතිශය දුක්බර වස්තුවක්. එකම හඳ හැබැයි මේ. එකම හඳ ජීවිතේ විඳීම් දෙකකට සංකේත වෙන්නේ මේ විදිහට. වෙනස් විදිහට. එකම හඳ. ඒ තමයි හැටි. හැටි. ඒ තමයි ආදරේ හැටිනේ. ආදරේ හැටි. අපි එහෙනම් ඒ හැටි හිතේ තියාගෙන ගීතය රස විඳමු. ගාව දඟ කළා
පැතුමතට ඉඟි කළා අදක ආරාධනා ඉතකාව දඟ කළා නිතුගාව හිනෙුණා පැතුමතට ඉඟි කළා අදක ආරාධනා සන්සුන්නු කල්පනා විජිතයේ පාවුනා ඔබේ සෙනෙහසගෙන මිහිරි ආරාධනා මල් පිපුණු තාරකා විමානේ තනි වුණා හැඟුම් මන්මත් කළා සුසුම්මා ඉතගාව දඟ කළා නිතුගාව හිනේ වුණා පැතුමකට ඉඟි කළා අදක ආරාධනා සිනිදු මල් පෙති පුරා බඹර ගීලිය වුණා සිවුනෙතක් ලං කළා ඔබේ ආරාධනා කුරුළු ගී පාවුණා නිල් ගුවන් ගැට පුරා වසත් කල ලං කළා සෙනෙහෙ ඉතගාව දඟ කළා නිතුගාව හිනේ වුණා පැතුමතට ඉඟි කළා අදක ආරාධනා ඉතගාව දඟ කළා නිතුගාව හිනේ වුණා පැතුමතට ඉඟි කළා අදක මම දන්නේ හිතගාව දඟ කරපුනේ නිතුගාව හින වෙච්ච රසානන්දේ බලගින්න හැමෝටමත් ඒ ආදරේ මතක් වෙන්න ඇති. අපි හරි පිළිවෙලට ගලාගෙන යන රසානන්දේ ගීත ලැයිස්තුවේ ආදරය ගැන කියවෙච්ච ගීත දෙකක් අපි දැන් රසවින්දා. ඊට පස්සේ මේ රවි සිරිවර්ධන කියන නම අපිට කියන්නේ මාධ්‍ය ශාස්ත්‍රයේ ඊට පස්සේ අපිට සමාජ මාධ්‍ය ඔස්සේ මේ හැම තැනකම දකින්න පුළුවන් මේ කාලීන සිදුවීම් ඔස්සේ ඔබ දකින්න පැත්ත විවරණය කරමින් විචාරාත්මක ලිපි ලියනවා. මම එහෙම පෙර විදිහට කියන්න හේතුව ඊළඟ ගීතය මිනින්දෝරු කන්තරුවේ ගීතය. මේ ගීතයේ ඇතුළාන්තයේ මොකද්ද ගමෙන් නගරයට එතකම නගරෙන් ගමට ප්‍රහාරයක් කෙල්ල කරන දේකුත් ඒ කියන්නේ අපි හැමෝම භෞතික දේවල් වලට ඇලෙනවා. එතකොට ගමේ ගොඩක් භෞතික දේවල් වලට ඉඩ කඩම් වලට ගොඩක් ලැබි. එතකොට මේ සමාජ යථාර්ථය මොකද්දෝ දෙයක් කියනවා වගේ හිතෙනවා. ඔබ මේ ගීතය තෝරගත්තට මමත් දෙහිවෙනි ස්තුතියෙන් තමයි. මොකද මේ මම හිතනවා මේ ගීතය තුළින් කලාත්මක පැත්ත වගේම සමාජ යථාර්ථය කියන්න පුළුවන්කමක් තියෙනවා. ඔව් තුෂාර, මේ ගීතේ මේ මම තෝරගත්තේ එක හේතුවක් තමයි මේ ගීතේ අපේ සමාජයේ මානව සම්බන්ධතාවල එක්තරා හරස්කඩක් පෙනෙන ගීතයක්. එයි මම එහෙම කියන්නේ මේක ඉන්නවා එක්තරා චරිතයක්. රත්නශ්‍රී විජේසිංහන් තමයි මේ ගීතය ලියන්නේ. ඔහුට මේ අත්දැකීම ඔහුගේ පුද්ගලික ජීවිතයේම ලැබුණු අත්දැකීමක්. ඔහු එකවරක් ඔහුගේ රාජකාරී කටයුත්තකට බොහොම ඈත දුර බැහැර පැත්තකට යන වෙලාවේ තෝඩාමඩු මං කියන්නේ තෝඩාමඩු පැත්තට යන වෙලාවේ දඹුල්ල පැත්තේ දඹුල්ල පැත්තට යන වෙලාවක මේ එක්තරා තැනක ඉඩමක එක්තරා වයෝවෘද්ධ කෙනෙක් බොහොම ගෞරවයෙන් ඒ භූමිය අමදිනවා, අතුගානවා, පිරිසිදු කරනවා.
රත්නශ්‍රී උතර නතර වෙලා මේ වියපත් මනුස්සයාට කතාවට වැටෙනවා. මේ මනුස්සයාගේ නම මේ කිරිබන මේ මුතුබණ්ඩා මුතුබණ්ඩා මාමා කියලා කියන්නේ. එතකොට රත්නශ්‍රී කතා අතර ලංගන අහනවා මේ මුතුබණ්ඩා මාමා මේ මෙතන විශේෂයෙන්ම ඇයි මේ පිරිසුදු කරන්නේ? සේ මුතුබණ්ඩා මාමා කියනවා මෙතන මහත්වෝ මගේ කිරිබණ්ඩි නිදාගන්න තැන. මෙතන තමයි මගේ කිරිබණ්ඩි නිදාගෙන ඉන්නේ. කියන්නේ තමන්ගේ බිරිඳගේ සොහන තමයි මෙතන තියෙන්නේ. ඉතින් එයා කියනවා දැන් මහත්වෝ මට තව වැඩි කලක් මේ සොහොන පිරිසුදු කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ අහනවා රත්නශ්‍රී ඇයි මුතුබණ්ඩිය මාමේ කියලා. නෑ මහත්වෝ මේ ඉඩම් දැන් අපේ සහෝදරවන්ට මේ බෙදිලා දැන් මේවා වෙන් වෙලා තියෙන්නේ. දැන් ඒ සහෝදරවන්ගේ ළමයින්ට දැන් මේ අවශ්‍ය ඉඩම් වෙන් කරගන්න දැන් ඒගොල්ලෝ හෙට අයිද්දා වැටවල් ගහලා මේ ඉඩම් මැනලා වෙන් කරගන්නකොට මගේ සුදු බණ්ඩිගේ සොහොන අයිති වෙන්නේ මට නෙවෙයි මහත්වෝ කියලා. එතකොට මට මේ වගේ මට මගේ කිරිබණ්ඩි සුදු බණ්ඩි බලන්න එන්න වෙන්නේ නැහැ. අනුන් ඉඩමක තමයි ඇයට නිදාගන්න වෙන්නේ කියලා. ඉතින් ඒක හරි අනුවේදනීය අත්දැකීමක්. ඊට පස්සේ තමයි රත්නශ්‍රී ඇවිල්ලා මේ ගීතේ ලියන්නේ. මේ ගීතේ එක්තරා හරස්කඩක් කියලා මං කිව්වේ, සමාජ දේශපාලනික හරස්කඩක් කියලා මං කිව්වේ. දැන් මිනිස්සුන්ගේ මේ අධ්‍යාත්මික ප්‍රේමය කොච්චර ප්‍රබලව තිබුණාද, ඊට පස්සේ මේ සමාජය විසින් වෙලා ගන්න අර්ථ ක්‍රමයේ තියෙන තරඟය විසින් මිනිස්සු කොයිතරම් එකිනෙකාට ඈත් කරපු ජීවිතයක්ද දැන් අපිට ප්‍රදානය කරලා තියෙන්නේ කියන එක. එතකොට මේ ගීතේ පටන් ගන්නෙම මිනින්දෝරු කන්තෝරුවේ මුලා දෑනි ටික සුදු මණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මයින්වද. දැන් මිනින්දෝරු කන්තෝරුවෙන් ඇවිල්ලා මේ ඉඩම මයින්න පටන් අරගෙන දැන් මේ රත්නශ්‍රී පරිකල්පනේ යම් මොහොතක සිද්ධ වෙන ක්‍රියාවලිය දැන් හෙට දවසේ දකින්න වෙන්නේ මේක තමයි. දැන් මේ මුතුබණ්ඩියා මාමණ්ඩිගේ මනෝභාවය තමයි කියන්නේ රත්නශ්‍රී. එයාට දැන් එයාට තත්ත්වෙච්ච එයාට මුණ ගැහෙන ජීවිතයේ අවසාන භාගයේ විත්සෝපය තමයි මේ කියන්නේ. සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මයින්වද, ඈට ඇහැරේවි යන්න හොඳයි දන්වැල් අරගෙන, තරහ අවසරයි යනවද දන්වැල් අරගෙන. දැන් මෙයා කියනවා අනේ ඈට ඇහැරේවි, කරුණා කරලා යන්න, ඇය නිදාගෙන ඉන්නේ බොහොම සාමකාමී නිදාගෙන ඉන්න තැන පාරන් දෙපා, ඒ නිසා ඔය දන්වැල් අරන් පුළුවන් නම් යන්න කියලා ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ මේ මුතුබණ්ඩියා මාමණ්ඩිගේ අතීත ප්‍රේමයේ අසිරිය අපිට රත්නශ්‍රී අරගෙන එනවා. ඒ කියන්නේ ලෞකික බැඳීම් වලට වඩා අධ්‍යාත්මික බැඳීම් වල තිබුණු ඒ අසිරිය රත්නශ්‍රී ගේනවා. එක්තරා යුගයක මිනිස්සු ආදරය කර ඉඩකඩම් වලට වඩා මේ අපි පරිහරණය කරන භාණ්ඩ වලට වැඩි පුද්ගල සම්බන්ධතාවට තමයි ආදරය කරේ. දැන් හුඟක් වෙලාවට තුෂාර අපි ආදරේ කරන්නේ බඩු වලට පුද්දලෝ පාවිච්චි කරනවා. ඊයුත්තේ පාවිච්චි කරන බඩු මිනිසුන්ට ආදරය කරන්නේ. දැන් ඒක නෙමෙයි වෙන්නේ. දැන් අපි බඩු වලට ආදරය කරනවා මිනිස්සු පාවිච්චි කරනවා. තමයි වෙන්නේ. එතකොට මේ රත්නශ්‍රී කියන්නේ මිනිසුන්ට ඇත්තටම ආදරය කරපු යුගයක ප්‍රේමවන්තයෙක්ගේ මනෝභාවය තමයි මේ කියන්නේ. එයා කියනවා පින් කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන. මම කුඹුරු නෙලන කාලයක පින් කියන්නේ අඳුගොවියෙක් හැටියට ඒ නෙලන කාලෙක මට හීල අරන් ආවේ උඹ. හිස විසාදියට තෙල්ලුලලා තෝන්තු ආවෙන. හිස විසාදිය කියලා කියන්නේ අපි අද කියන්නේ මේ ඩිප්‍රෙෂන් එක කියලා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් ඩිප්‍රෙෂන් එක. කියන්නේ විෂාදය. සිංහලෙන් විෂාදය කියලා කියනවා. හිස විසාදියට තෙල්ලුලලා තෝන්තු ආවෙන. ජීවිතේ අප්‍රමාණ හිත් ඇවුල් වේදනා පීඩාවලදී උඹ මගේ ඔළුවේ තෙල් ටිකක් ගාලා උඹ දුක් වෙනවා, මගේ දුක උඹ ගන්නවා, උඹ තෝන්තුවා වෙනවා, උඹ දුක් වෙනවා. රත්තරන් දෑත සුදු බණ්ඩිගි දෙනී පස් යට. එහෙම අත් දෙකක් තමයි ඔය නිදාගෙන ඉන්නේ දෙනී. රත්නශ්‍රී කියන ඔය සම්බන්ධතාවය කොච්චර සංවේදීකද්ද කියලා.
පස්සේ අන්තිම හරියට කියනවා දෙයි හාමුදුරුවෝ දන්නව නම් දැන් ඈ නැති වග තෙල් පාන වුණත් නිවාදාවි සංහිඳ පාමුල දැන් මෙයා හිතනවා දෙයියවත් දන්නව නම් අනේ අද ඈ මංගව නැහැයි කියලා ඔය සංහිඳේ පත් වුණ තෙල් පාන වුණත් නිවා දාන්න පුළුවන් ශෝකයක් එයාට ඇති වේවි දෙයියන්ට ඒ ශෝකේ දැනේවි අපි කොයිතරම් විප්‍රවාසීව දුක් විඳිනවද කියලා එකිනෙක අහිමිව වාවන්නේ මේ දුරුත්ත සංසාරේ තනිමට මේ දුරුත්ත දැම්මට වාවන්නේ නැහැ දැන් මම සංසාරේ තනියෙන් ගමන් කරන පුද්ගලයෙක් ඔබේ ප්‍රේමයෙන් වියුක්තව ගමන් කරන කෙනෙක් එතකොට මේ කිරිබණ්ඩියා මාමගේ අධ්‍යාත්මික ශෝකය අපිට කතාවක් කියනවා ඒ කතාව තමයි මේ අධ්‍යාත්මික බැඳීම් කොච්චර තරව තිබුණාද එකිනෙකාට ඒ ගේහසිස් ජීවිතය ඇතුලේ ගෘහස්ත ජීවිතය ඇතුලේ කොච්චර ගරු කරාද ඒ ප්‍රේමය කොතරම් එකිනෙකා කියවා ගනිමින් තේරුම් ගනිමින්ද තිබුණේ කියන එක සහ සියලු අනෙකුත් භෞතික කාරණා ලෞකික කාරණාවට වඩා උඩින් ප්‍රේමය තිබුණු බව අද ප්‍රේමය තියෙන්නේ හුඟක් වෙලාවට අර දූරාවලි පහළ ඊට වැඩිය ප්‍රමුඛ දේවල් මිනිසුන්ට මේ ජීවිතේ තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නත් වැඩි. මිනිස්සු එකිනෙකාගෙන් ඈත් වෙන වේගය වැඩි, ලං වෙන වේගයට වැඩි. ඒ ඈත් වීම නිසා ඇති කරන්නේ ශෝකය, ගැටුම, අනාබෝධය, වේදනාව, විෂාදය ඇති කරන්නේ. ඒ නිසා අපි මේ මොහොතේ ජීවිතේ මොහොදෙන මේ මානව සම්බන්ධතා දිහා අලුත් ඇහැකින් බලන්න පුළුවන් විදියට රත්නශ්‍රී අපිව ස්ථානගත කරනවා. ඒ යාලප බුද්ධනික අත්දැකීම කවියෙක්ගේ පරිකල්පන ලෝකයේ කොච්චර අසිරිද තුෂාර. කියන්නේ ඔහුට ලැබෙන බුද්ධනික අත්දැකීම ඇතුලේ ඔහු කොතරම් අපිව විශ්මයට පත් කරනවාද. අපිව කොයිතරම් අපේ ඥානය දියුණු කරනවාද. අපි හිතන මිනිසුන් බවට පත් කරනවාද. අපිට අපිව කියවා ගන්න කොයි තරම් උදව් කරනවාද කියන එක හොඳ නිර්මාණයක් ලියා ගන්නකොට අපිට දැනෙන්න ගන්නවා. ඉතින් මේ ගීතේ පුරාම තියෙන්නේ ඒ රමණීය ප්‍රේම කාව්‍යයක්. අපිට ආපහු අපි හොයා ගන්න උදව් කරන ප්‍රේම කාව්‍යයක් විතරක් නෙමෙයි. අපි පය ගසා සිටින මේ මොහොත පිළිබඳ දේශපාලනික කියවා ගැනීමක් කරගන්න පුළුවන් ගීතයක්. මේ සම්බන්ධතාවයන් දැන් කොහෙද තියෙන්නේ? දැන් ඉඩම් එකිනෙකා දැන් ඉඩම් දැන් ඉඩම් වෙනුවෙන් මරා ගන්න සමාජයක් ඉඩම් වෙලෙන්දොන්ගේ විශාල මාෆියාවක් ක්‍රියාත්මක වෙන සමාජයක් නේ. ඒ කියන්නේ පොල් ඉඩම් රබර් ඉඩම් මොහොතින් මොහොත කුට්ටි කරලා විකුණන මේ මහ පොළොව බෙදා වෙන් කරන සමාජයකනේ අපි ඉන්නේ. එතකොට ඒ නිසා බින්ගඟල් වෙනුවෙන් වෙහෙසෙන මිනිස්සු ප්‍රේමය වෙනුවෙන් ඒ තරම් වෙහෙසෙන්නේ නැහැ. ඒ නිසා මේක හොඳ කියවා ගැනීමක් නිසා තමයි මම මේක තෝරගත්තේ. ඇත්තටම විශිෂ්ට නිර්මාණයක් මෑත භාගයේ නිර්මාණය වෙච්ච. ඉතින් මම හිතනවා මට මම මේ ගීතවලින් ඉගෙන ගන්නවා ජීවිතේ ඉගෙන ගන්න පුළුවන්. හොඳ නිර්මාණයක් කියලා කියන්නේ ජීවිතයට අලුත් කවුලුවක් විවෘත කරලා දෙනවා. විශාල පදාසයක් ජීවිතේ කියව ගන්න. නිර්මාණකරුවාගේ ශූරකම තමයි ඒ විශාල කවුලුව ඒ කවුලුව අපිට විවෘත කරලා දෙන එක. ඉතින් මේ ගීතයේ ඒ බඳු අපූර්ව විශිෂ්ට නිර්මාණයක්. කියන්නේ සමාජය කියව ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මටත් හරි අමුතු අත්දැකීමක් ලැබුණා. ඒ කියන්නේ දැන් ගීතයක් ගැන හැමෝටම එක එක විදිහේ අරුත් තේරුම් ගන්න පුළුවන්, කියව ගන්න පුළුවන්. දැන් ඔබ අර කියපු කාරණාවම අර මිනිසුන් නිර්මාණය කරේ ආදරය කිරීමට, බඩු බාහිර භාවිතා කිරීමට. හැබැයි අපි මේ පටලවගෙන ඒ කාරණාව මටත් කියන්නට වුණා වුණා. ඒ කියන්නේ අපි මේ ගීතේ හරියට අපි මෙතන දැන් එක්තැන් වෙලා තේරුම් අරගෙන තියෙනවා. එතකොට මටත් හිතෙනවා දැන් මේ ගීතේ අපි දැන් ඔබ කිව්ව වගේම දේශපාලන සමාජීය මේ හැම පැතිකඩයක්ම කියනවා වගේ අර මේ ඇදහිලි වලට නේද අරද කියනවානේ මේ දෙවියෝ දන්නවා නම් දෙවියොන්ට තේරෙනවා නම් ඇත්ත තේරෙනවා නම් සංඥාවක් තියෙනවා. පුරු සංඥාවක් තියෙනවා. ඇත්තටම දෙවියෝ කියකියම් සදේ උපාසයට ලක් කරා වගේ හැඟීමකුත් වෙනවා. ඒ කියන්නේ දැන් දෙයියු ඉන්නම් මේ අපේ ඉන්න එපැයි. ඔව්. ඒක නොකියා කියනවා. එහෙම දෙයියෙක් නැහැ. එහෙම දෙයියෙක් ඉන්නව නම් මිනිස්සුන්ගේ මේ ශෝකාන්තයන් ඉස්සරහා
අනේ මේ සන්තාප ඉස්සරහා දෙවියෝ බලන්න එපැ කියලා පොඩි හිම හැඟීමකුත් තියෙනවා. නිසා පොඩි සියුම් විදියට වෙන පැත්තකුත් රත්නශ්‍රී අල්ලනවා. ඉතින් ඒක තමයි නිර්මාණයක තියෙන ශූරකම. ඕන පැත්තෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ කන්තෝර මේන්දුරු කන්තෝර වල වැඩ කරන්නේ ආයතනික ක්‍රියාකාරීත්වයක් ගන්න පුළුවන්. ආයතනයකට ප්‍රේමිය අදාළ නැහැ නේ. එයා අදාළ එයාගේ ජොබ් එක. අර භෞතික දේවල් වලට යටපත් වෙන්නේ නැතුව රාජකාරිය. ඒ තමයි. ඒගොල්ලෝ රාජකාරිය කරන්න ඕනේ. වැ රාජකාරියයි මිනිස්සුන්ගේ ජීවිතයි සමහරලාට සමපාත වෙන්නේ නැහැ. එකට යන්නේ නැහැ. හරි ගැටෙනවා. ඉතින් ඒකත් මතු කරනවා මෙතන. මෙතන මුතුමන්ඩි මාම කොහෙවත් මේ මේ සොහොන මටයි ඉල්ලන්නේ නැහැ නේ. නෑ ඉල්ලන්නේ නැහැ. ඔහු ඇත්තටම ඔහු බොහොම මේ 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 නිර්රාමිසව තමයි ප්‍රකාශ කරන්නේ. කොහෙවත් චෝදනාවක් කරන බවක් පේන්නේ නැහැ. ඔහු මතු කරගන්න උත්සාහ කරලා තියෙන්නේ ඒ අහිමි වීමේ ශෝකයම තමයි. ඒ අතීතේ ස්මරණයන් තමයි යගේන්නේ. ඒ හිස විසාදිත තෙල් තෙල් නුදපු ඒ සුදු බණ්ඩි තමයි නිදාගෙන ඉන්නේ කියන එක හරි සංවේදී අත්දැකීමක්. Tamanta කලින් සුදු බණ්ඩි ගිහිල්ලා Taman දාලා. ඉතින් ඒ ස්මරණය තමයි යා මතු කරන්නේ. ඒකෙන් කියන්නේ ඔවුන් මේ ප්‍රත්‍නසිට මේ සුදු බණ්ඩි මාමා කියලා තිබුණලු අනේ මහත්තයෝ අපි කවදාකවත් උඹ නොදකින් කියාගෙන නැහැ කියලා. කියන්නේ ජීවිතය ඉඳපු කාලේ අපි මහත්තයෝ කවදාකවත් උඹ නොදකින් කියාගත්තේ නැහැ අපි ජීවිත කාලෙම කියලා. ඒ කියන්නේ ඒකෙන් තේරෙනවා ඒ අය ජීවිතේ බෙදා හදාගත්ත විදිහ බොහොම සරල දේවල් එක්ක. ඔය ගීතය ගැන ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහත්තයා වේදිකාවේ විචාරය කරනකොට වේදිකාවේ පසකෙද්දී එතුමා කියන වචන ටිකක් තියෙනවා මේ ගීතේ වගේ මේ වචන හරිම හෘදයාංගමයි. ඒ කියන්නේ මුතුබණ්ඩමාව මෙහෙම කියනවා කියලා. කපා කොටා බටු තිප්පටු සිගිත්ති රන්මණිකා අද නිදිදෝ කනත්තේ කියලා. ඒ තරම්ම ඒ ගීතය කොච්චර කතා කරත් නේ අපිට නතර කරන්න බෑ. ඒ තරම්ම කියවෙන දේවල් තියෙනවා. එතකම එච්.එම්. ජයවර්ධන මහත්මයා සංගීතය ඔව් සමේ සංගීතය පටන් ගන්න කිසියම් ආකාරයක බටහිර නාද මාලාව ටිකක් අර මිනි බෑන්ඩ් එකක තියෙන සාමාන්‍ය ස්වර එකක් තමයි පටන් ගන්න. මොකද හේතුව අර යාට අවශ්‍ය වෙන්න ඇති අර මිනින්දුරු කන්තෝරුව කියලා කියන්නේ ඇත්තටම බටහිරින් ආපු එකක් නේ. ඒක එතකොට ඒක මම අතු කරන්න වෙන්නේ නැති අය බටහිර නාද මාලාවල් පාවිච්චි කරන්නේ. නමුත් ගීතයට අවශ්‍ය කරන හැඟීම ෆීල් එක අපි කියන්නේ. ඒ හැඟීම නොමරා එච්.එම්. ජයවර්ධනයන් සංගීතයේ සපයලා තියෙනවා. අනිත් එක මේ එච්.එම්. ජයවර්ධන මහත්මයා කියන්නේ අපි අතරේ මෑතක දිනේ සිටියා. මෑතක කාලේ ඇත්තටම විය වුණු ලංකාව බිහි කර ඉතා විශිෂ්ටම ගණේ සංගීතඥයෙක්. ඉතාම ආදරණීය මිනිස්සෙක්. තමන්ට ආදරය නොකරපු සංගීතයට සහ මිනිස්සුන්ට ආදරය කරපු තමන් අමතක කරපු විශිෂ්ට සංගීතඥයෙක්. ඒ ආදරේ කොච්චරද කියනවනේ දැන් අර කනත්ත ගැන කතා කරපු හින්දානේ. එච්.එම්. ජයවර්ධන මහත්මයාගේ තමන්ගේ දියණිය මිය ගියාට පස්සේ බොරලැස්ගමුව කනත්තේ මිය දියණියගේ සොහොන උද නිදා ගන්නවා සොහොන මත. ඉල්ලා ඉතාම සංවේදී කෙනෙක් ඔහු. ඉතින් එදා මටත් ඇත්තටම ඒ අවමංගුල දවසේ මම රාත්‍රී කාලේ අවමංගුලට සහභාගීත් වෙලා ඊට පස්සේ කසුන් අපේ ආදරණීය සහෝදරයත් එක්කත් කාලේ ගත කරා රාත්‍රී කාලේ. ඉතින් එච්.එම්. ජයවර්ධනයන් බොරල්ල කනත්තේ නවතා එනකොට විශාල ශෝකයක් ඇති වුණා. ඒ කියන්නේ ඔහු අපිට ආපහු හම්බ වෙන්නේ නැහැනේ. ඉතින් ඔහු සමග ගත කරපු අතීත සිද්ධි මතකෙට නැගුණා. හරි අතිශය අව්‍යාජ කෙනෙක්. තමා වෙනුවෙන් අරගල නොකර කෙනෙක්. තමා උදෙසා කිසිවක් වෙනුවෙන් මෙහෙතුණු කෙනෙක් නෙමෙයි. අනිකා වෙනුවෙන් හිසුණු කෙනෙක්. ජීවිතයේ අතිශය මේ බොහොම හිමින් කෙනෙක්. තරව අල්ලා ගත නැති කෙනෙක් ජීවිතේ. ජීවිතේ සැහැල්ලුවෙන් අල්ලා ගත්ත කෙනෙක්. මේ මිනිස්සුන්ගත් ජීවිතේ තදින් අල්ලා ගන්න හදන සමාජයක බොහොම බුරුලෙන් අල්ලා ගත්ත කෙනෙක්. එච්.එම්. කියන්නේ. එහෙම නිර්මාණය වෙච්ච ගීතය අපි දැන් අහමු. මිනින්දුරු කන්තෝරේ මුලාදෑනි ටික නේ. හැමෝටම මේ ගීතය දෙනේවි. Thank you.
මනිනවද ඇහැරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන ගුරු දෙලන කාලෙට මට හීන අරන්නෙන හිස විසාදයට තෙල්ලුලලා තොන්තුවාවෙන රත්තරන් දැස සුදු බණ්ඩිගේ දෙනියේ පස් යට රත්තරන් දැස සුදු බණ්ඩිගේ දෙනියේ පස් යට මිනින්දෝරු කන්තෝරුවේ මුලා දැනි ටික සුදු බණ්ඩි මගේ නිදායින්න ඉඩම මනිනවද ඇහැරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන ගීතය දැරුණා කරුණාරත් නිරුල්ගණේ මහත්මයා ඒ ලයන්විත ගායනා කරා වගේ යසන්තගේ හැඩින් අපිට දැරුණා. මං හිතන්නේ රවි සිරිවර්ධන අපි හැමෝටම හිතෙනවා ඈ ඇහැරේවි වෙනුවට මේ ගීතය අහන් හිටපුනේ මේ ගීතය අර සිදුවෙච්ච සිදුවීම් වලට අත්දැකීම් තියෙන කට්ටියටත් ඈ ඇරෙන්න නැති කියලා සානන්දෙ බලන් ඉන්න ගම. අපි මේ ඊළඟ ගීතය ඔබ තෝරගෙන තියෙන්නේ ඒත් ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහත්මයා පද රචනය කරපු ගීතයක්. ගුණදාස කපුගේ මහත්මයා සංගීතවත් කරලා ගායනා කරන ගීතයක්. මේ ගීතය මොන හේතුවක් හින්දාද තෝරගන්න හේතුණේ අද? මේ ගීතය මේ තරම්ම ඉතින් ඇත්තටම මේ මිනිස්සු අතරට යව්වේ නැති ගීතයක්. නොගියා නෙමෙයි යව්වේ නැහැ. ඒ කියන්නේ ගීතයක් ගීතයක් ජනගත කිරීමේ ප්‍රධාන කාර්යභාරය පවරන්නේ මාධ්‍යටනේ. ඒතර මාධ්‍යයක් නිර්මාණකරුවෝ මිනිස්සුන්ට හඳුන්වා දෙමින් හොඳ නිර්මාණ හඳුන්වා දෙමින් යම් ජාතික වගකීමක් මේක. අනිවාර්යයෙන්. මුදේ ඒක ඉටු නොකිරීමේ ඛේදවාචකය අපි පහුගිය යුගයේම දැක්කා. ඉතින් මේ ගීතයත් ඒ ඛේදවාචකයට හසු වුණු ගීතයක්. ඒ නිසා අපි දැක්කා 2005න් පස්සේ වගේ කාලේ ලංකාවේ එහෙම හොඳ නිර්මාණ සැඟවී ගියා. ඒ කියන්නේ තාමත් සමහරලාට ගුවන් විදුලි නාලිකාවල මේ ලයිබ්‍රරි ඇති. ඒවා ජනතාව දන්නේ නැහැ. ඉතින් නමුත් අපිට ලැබෙන හැම අවස්ථාවකම හොඳ නිර්මාණයක් ජනගත කිරීම අපිට වගකීමක් තියෙනවා. ඒ කියන්නේ අපි රසිකෝ හැටියට නිර්මාණකරුවෝ හැටියට හොඳ නිර්මාණයක් දැක්කම ඉරිසියා හිතෙනවා. ඒ කියන්නේ ඒක මිනිසුන්ට දෙන්න ඉරිසියා හිතෙනවා. ඉක්මනට එක දෙන්න අපිට විඳින්න. ඉතින් මේ ගීතය මම තෝරගත්තේ මේ ගීතය රත්නශ්‍රී විජේසිංහන් ආචාර්ය රත්නශ්‍රී විජේසිංහන් රචනා කරපු ගීතයක්. ගුණදාස කපුගේ ශූරින්ගේ අවසාන සංගත තැටිය තමයි මේ ගීතය ආවේ ඉරබට තරුව කියලා. ඒතර ඉරබට තරුව තමයි මේ ගීතය ආවේ. නමුත් ඒ සංගත තැටිය නිකුත් වී අවුරුදු කීපයකින් ඔහු අප අතරින් වියෝ වුණා. නමුත් කපුගේ ශූරින්
සම්ප්ලව එක්ක සිංදු කියපු වෙලාවේ රටේ මාධ්‍ය කරපු මහා විශාල සද්දය එතුමගේ මේ හොඳ නිර්මාණ ටිකට තිබුණේ නැහැ. ඒ තමයි ලංකාවේ හැටි. ඉතින් මේ ගීතේ මේ තාම ප්‍රබල දේශපාලනික ගීතයක්. දැන් මේකේ ගීතේ නම තමයි නාකොළ අන්දම් පෙනනවට ඉන්නේ කියන එක. එතකොට අපි දන්නවානේ මේ නයාගේ පෙන ජාති දෙකක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. එකක් තමයි නාකොළ අන්දම් පෙනේ, ඒ හැඩේ පෙනේ හැඩේ. අනිත් හැඩේ තමයි බෝකොළ අන්දම් පෙනේ. එතකොට සාමාන්‍යයෙන් බෝකොළ අන්දම් පෙනේ බොහොම විභූති ජනකයි, හරිම ලස්සනයි. බෝකොළ එක හැඩේ පෙනේ නාකොළ අන්දම් පෙනේට වැඩිය. එතකොට රත්නශ්‍රීට කියන්න ඕන වෙන දේ තමයි මේ නයාගේ පෙනය තමයි ඔහු සංකේතය හැටියට ගන්නෙ. ඉතින් නයාගේ පෙනය ඔහු සංකේතය හැටියට අරගෙන සාකච්ඡා කරන්නේ ඉතා වැදගත් කාරණාවක්. ඇත්ත වශයෙන්ම අපිට පෙනය අහිමි සමාජයක්. පෙනය අහිමි සමාජයක් අපිට, ඒ නිසා අපි හුඟක් අසරණ වෙලා ඉන්නවා. මේකට රත්නශ්‍රී හරි අපූරු මේ ජනප්‍රවාදයක් පාවිච්චි කරනවා. මේ ජනප්‍රවාදය තමයි ඔහුගේ එක්තරා විදිහට පාදක වෙන්නේ. මේ ජනප්‍රවාදය තමයි එක්තරා තාපසාරාමයක් තියෙනවා. ඒ තාපසාරාමේ අවට නයෙක් ඉන්නවා. හරි. ඒ නයා දැන් තාපසාරාමයක අවට නයා ඉන්නේ. එතකොට නයා බොහොම සිල්වත් නයෙක්. වැරදිලාවක්වත් කාටවත් පෙනේ පුප්පන්නේ නැහැ. හරි. එයා ඒ තාපසාරාමයන් විතර ඇහෙන්නේ මොනවද බණ නේ, ඒ වගේ බොහොම හිත සංසුන් කරන දේවල් ඇහෙන්නේ. මෛත්‍රී කරුණාව තමයි ඒ තාපසාරාමයේ ඇහෙන්නේ. ඒතර මේ නයා නිකන්වත් පෙනේ පුප්පන්නේ නැහැ. ඔය කැලෑවට එනවා විද කාන්තාවෝ දර කඩන් එනවා. මොකෙ කරුණ වලට එනවා. නමුත් මේ කාන්තාවෝ සත පහකට මේ නයා ගණන් ගන්නේ නැහැ. සමහරවිට දර මිටි බඳිනවා නයාගේ. ඒත් ඒ නයා නිකන් එහෙම පෙනේ නිකන්වත් පුප්පන්නේ නැහැ. දර මිටි වලටත් ඔය වෙල්ලා ඉන්නවා. ඒ ගානට නයා මේ මෛත්‍රී පෙරදරික තමයි කල්පනා කරන්නේ. තාපසාරාමයේ ජවනේ ඉන්නේ. මෙන් කොමාරි මේ තාපසාරාමේ මේ තාපසතුමා මේක දකිනවා අවස්ථාවල මේ නයා මේ කාන්තාව දර බඳින්න ගන්නවා. අර ගෙදරට අරන් ගිහලා වළඳ තියන දරණුවට හදලා ගන්නවා. මේ නයා කිසිම විදියකින් කාටවත් හානියක් කරන්නේ නැහැ. තාපසතුමා දකින්න මේ විදියට ගියොත් නම් මේ නාගේ ජීවිතේ හානි වෙනවා. මෙයා ජීවත් වෙන හම්බෙන්නේ නැහැ වැඩි කලක් මේ සමාජේ මේ කැලේ. ඒ නිසා මෙයා ගිහිල්ලා නයා හම්බෙලා නයාට කියනවා මෙහෙම, ඔය පෙනේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න සමහර වෙලාවට පිප්පුවට වරදක් නැහැ ඕකේ. පිප්පු නැතොත් සමහර වෙලාවට මිනිස්සු අපිව නරක විදිහට පාවිච්චි කරනවා. ඒ නිසා පෙනේ තියෙන්නේ පුප්පන්න ඕන වෙලාවට පුප්පන්න තමයි. හරි. එහෙම නිසා ඔය පෙනේ පොඩ්ඩක් ඔය ඉඳහිට පුප්පලා තමන්ගේ ආරක්ෂාව සලසා ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා තාපසයා කියනවා. ඉතින් ඔක තමයි ජන කතාව. ඒ කියන්නේ ඔක තමයි මේ අපේ ජනප්‍රවාදයේ ඉන්න පුවත. මේ පෙනේ තමයි රත්නශ්‍රී ගන්නේ වර්තමාන දේශපාලන අවුල කියන්න අපි මුණ පාපු. ඇත්තටම තුෂාර අපිටත් පෙනේ නැතුවනේ දැන් මේ ඉන්නේ නේද? අපි පෙනේ බාගලා තිනවා වෙන කට්ටියකට. හරිද? අපේ පෙනේ ඒගොල්ලෝ මේ පුප්පන්නේ අපිටම තමයි. අපි දීපු පෙනේ අපිටම පුප්පනවා දැන් නේ? පේනවනේ ඒක. එතකොට අපිට පෙනයක් නැති අසරණ වෙච්ච හැම එකම අපිට පෙනේ පුප්පන හැම එකම අපි ධර්මිටියට බඳින ගැරන්ඩියෝ ඇවිල්ලා අපි ඉස්සරහා සම්දර්ශන පවත්වන සමාජයක අපි ඉන්නේ. ඒ නිසා රත්නශ්‍රී කියනවා අනේ අපිට පෙනයක් දීපල්ලා කියලා නයාට කියනවා. හරි. ඒතර රත්නශ්‍රීට මේ පාදක වෙනවා. තවත් තුනක් මූල ආශ්‍රය තියෙනවා. දැන් ඔය නයියඩි වන්නම තමයි රත්නශ්‍රී පාවිච්චි කරන ඔය නාකොලන්දම් පෙනනවටි පෙනහකුලායි බෝකොලන්දම්
එහෙම කියලා නාකුල නයඩි වන්නම තියෙනවා. එතකොට ඒ රිද්ම ලක්ෂණ අත්තන්සි පාවිච්චි කරනවා. නාකොල අන්දම් පෙනවට ඉන්නේ කියන රිද්ම ලක්ෂණවලට නාකොල අන්දම් පෙනේ නගායේ කියන නාකොල මේ නයඩි වන්නම අත්තන්සි පාවිච්චි කරනවා. ඒ රිද්ම ලක්ෂණ දැනුවත්. එතකොට ඒ නයි නැටුමට යම් අපිට නයි නැටුම සම්බන්ධ මතකයක් එනවා. ඒ ගීත රචකයා දැනුවත්ව තමයි ඒක පාවිච්චි කරන්නේ. එතකොට මේ ගීතේ මෙහෙම පටන් ගන්නවා. දැන් ඒ එක්කම එක කතා කරලා බලනකොට දැන් අපිට තේරෙනවා මේක දේශපාලනේ මොකද්ද කියලා. නේ නාකොල අන්දම් පෙනනවට ඉන්නේ බෝකොල අන්දම් පෙන. නාකොල අන්දම් පෙන දැන් වටින්නේ නැහැ. නාකොල අන්දම් පෙනෙන් බය කරන්න බෑ. පොඩි වැඩි. අපිට ඕන බෝකොල අන්දම් පෙනය. නිසා කියනවා රණකොල අන්දම් පෙන නොවට ඉන්නේ. බෝකොල අන්දම් පෙනේ දියන්නේ. පෙනේ නැතුව අපි කොහොමද ඉන්නේ? සමාවයන් නැයි හානි. නේද? අපි පෙනේ නැතුව දැන් ඉන්න බෑ දාදුවටත්. හැම එකම මේ අපි අපිට අපිට අපි අනතුරක් අපි අනතුරක අනතුරක ඉන්නේ දැන් පෙනයක් නැතුව. ඒ කියන්නේ අපිට සිවිල් බලයක් නැහැ සමාජයේ. අපි රකින්න ක්‍රමයක් නැහැ. අපි රකින්න විදිහක් නැහැ. ඊට පස්සේ රත්නශ්‍රී කියන කතාවට යනවා. අර කතාව අතීත කතාවත් එක්ක මිස්ටර් කරලා ගන්නවා. දරමිටි බඳිනා කඹය කියාවි. දරනුව හදලා වලඳ තියාවි. අපිට වෙලා තියෙන එක මේ කියන්නේ. වෙලා තියෙන දැන් අපිට මේක. නේ? කැබිලිටි අරගෙන ගැලරි නටාවි. දැන් ගැලන්ඩි කැබිලිට් තියලා නටනවා දැන් උඹ. බය නැත පහකට බය නැහැ මේ අපිට. අපි නයි නයි අපි නයි තමයි. නමුත් පෙනේ නැහැ. පෙනෙන් තමයි නෑ බය කරන්නේ. සාමාන්‍යයෙන් නෑ. දෂ්ට කරන්නේ නැහැ නේ ලේසියෙන්. අදිසි දෂ්ට කරන්නේ. ඌ ඉස්සෙල්ලම ඌගේ ආරක්ෂාව සපයාගන්නේ පෙනෙන්. අපි බය කරන්නේ පෙනෙන්. පෙනේ පුප්පලා එයා එන්න එපා මගේ ගාවට මට උඹලට වැඩිය මම බොහොම භයානකයි කියලා එයා කියනවා. හරිද? ඊට පස්සේ එයා ඉදිරිය යනවා. ඒ පෙනෙන් තමයි ඒ එයාගේ ස්ට්‍රෙස් වලල් හදාගන්නේ නෑ. හරිද? එතකොට ඊටපස්සේ පෙනේ නැතුව අපි අසරණ වෙවි. පෙනේ දෙන්නේ නැහැ. අපි අසරණ වෙලා තියෙන්නේ. අනේ මට දීපම් පෙනයක්. මෙන්න නයාගෙන් පෙනේ ඉල්ලනවා රත්නශ්‍රී. මේ සමාජයට පෙනේ ඉල්ලන්නේ. හරිද? ඊටපස්සේ ඔහු ආයි කියනවා "ඉහිං කණින් විස වැగిරෙන ලෝකේ උඹෙන් විසෙන් උඹේ පළ නැති බව තේරේ." දැන් මේ සර්ප විමානේ විස දැන් වැඩක් නැහැ. ඒ කියන්නේ හැම එකාගම විස තියෙන්නේ. හරිද? හැම එකාගම තියෙන විස. විසෙන් විස දැන් මේ වැඩක් නෑ. විස ඇමරිකා ගාම විස තියෙන. ඉහින් කණින් විස වැగిරෙන ලෝකේ. සෙල්ලම් නෑ මේක. හැමතරම ඇමරිකාගේම ගාවා තියෙන විස. හරිද? එතකොට කියනවා විසෙන් උඹේ විසෙන් දැන් ඇති වැඩක් නෑ. හරිද? සුරම්මේ ඌ මේ සර්ප විමානේ හොඳින් ඉන්න අපිටත් සන්තෝෂේ. පෙනේ දියන්නයි ආවේ. මේ සුරම්මේ ඌ මේ සර්ප විමානේ. මේ සර්ප විමානේ සුරම්මයි. හරි උත්ප්‍රාසවත් නේ. ඒ රත්නශ්‍රී ඒ සුර සර්ප විමානේ සුරම්ම නෑනේ. හැබැයි උත්ප්‍රාසේනේ කියන්නේ නේ. අනිත් පැත්තනේ කියන්නේ. ඒතර සුරම්මේ ඌ සර්ප විමානේ අපිට යහතින් ඉන්න නම් අපිට පෙනයක් ඕන. විස දැන් පරාදයි. විස වැඩක් නෑ. ඇමරිකා ගාම විස තියෙනවා. හරි. එතකොට වැඩක් නෑ. විසෙන් අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. නිසා පෙනයක් දෙන්න. ඒ පෙනයක් කියලා කියන්නේ අපිට සමාජයේ අනේකාගෙන් පීඩාවටපත් නොවි මේ අතවර වලින් මිදිය හැකි කිසියම් සමාජ බලයක් දෙන්න කියලා තමයි මේ කියන්නේ. හරිද? එතකොට මේ සමාජ බලය ඉල්ලා සිටින ගීතය. ඉතින් ඒ නිසා මේක හරිම ප්‍රබල දේශපාලන අරුතක් සහිත ගීතයක් හැටියට තමයි මම තෝරගත්තේ. ඒ නිසා අපි අවුරුදු 71ක් තිස්සේ පෙනයක් නැතුව ඉන જાතියක් නේ. හරිද? අවුරුදු 71ක් තිස්සේ පෙනයක් නැහැ. අපිට වෙනෙවුම් පෙනේ පුප්පනවා. අපෙන් පෙනේ අරන් ගිල්ල වුන් අපිට පෙනේ පුප්පනවා. හරිද? ඉතින් අපි අනාරක්ෂිතව අසරණ වෙලා ඉන්නවා. වලන් වලට මේ දරණු වෙමින්, හරිද? දර මිටි වලට නේ බඳින ලනු වෙමින් නේද? මේ මෙහෙම වෙමින් අපි ඉන්නවා. ගැරන්ඩි ඉස්සරහා නිකන් පීචන් වෙවි ඉන්නවා අපි නේ. ඉතින් ඒක තමයි මේ දේශපාලන යටිපෙළ. ඉතා ගැඹුරින් කියවපු අවස්ථාවක් රත්නශ්‍රී. සමහර ලාට නේ කොච්චර පෙනේ දුන්නත් ආයෙත් පෙනේ දෙන අවස්ථා තියෙනවනේ. ඒ කියන්නේ දැන් ඔබ කියන විදිහට මේ ගීතය එදා වගේම අදටත් වලංගුයි. අතිශය ඉදිරිය ගියොත් හෙටත් වලංගුයි. හෙටත් වලංගුයි. අතිශය වලංගුයි. අපි අපේ පෙනේ වටිනාකම තේරුම් ගන්න තුරු වලංගුයි. මහ ජනතාව මේ රටේ තමන්ගේ පෙනේ තියෙන වටිනාකම තේරුම් ගන්න තුරු මේක වලංගුයි. හැබැයි තාමත් මේ තමන්ගේ පෙනේ වලංගුභාවය තේරුම් ගන්න බවක් අපිට පේන්නේ නැහැ. මම හිතන්නේ රසානන්දේ නරඹන ඔබට මේ ගීතේ යටිපෙළ අරුත මෙතරම් දෙල නැතුව ඇති. ඒ හින්දා මේ ගීතය අපි රසවිඳිමු. ඒ එදා මේ ගීතය ජනතාව අතරට නොයවන්න හේතුව අපිට දැනුණා.
හැබැයි රසානන්දයෙන් අපි අදේ ගීතය රස විදිමු. ඒ අර්ථය ඔබ පොඩ්ඩක් හදවතට අරගෙන මොළේටත් ගන්න. අපි ගීතය අහමු යසන්තගේ හැඩින්. රසවින්ද ඒ අතරින් රවි සිරිවර්ධන ඔබ තෝරාගත් අවසාන ගීතය තමයි අපි ළඟට කතා කරන්න හදන්නේ. ඊළඟ ගීතය විදිහට ඔබ තෝරගන්නේ ඔබගේම පරම්පරාවේ කෙනෙක් රචනය කරපු ගීතයක්, රජී වසන්ත වෙල්ගම විසින් පද රචනා කරපු ගීතයක්. ඒ දියුල්ගණි මහත්මයා ගායනා කරන ගීතයක්. මේ ගීතය තුලින් මොන වගේ දෙයක් විවරණය කරන්නද පාදක කරගෙන තියෙන්නේ? ඔව්, ඇත්තටම තුෂාර, දැන් රජී වසන්ත වෙල්ගම කියන්නේ අපේ පරම්පරාවේ ඉන්න ඉතාම පුරෝගාමී ගීත රචකයෙක්, ඉතාම ප්‍රතිභාවන්ත ගීත රචකයෙක්. ඔහුගේ ගීත හරිම අපූරුයි සහ විවිධයි. ඔහුගේ පරිකල්පනය අතිශය විශේෂයි. ඉතින් මේ ගීතයත් ඔහු අතින් රචනා වුණු ගීතයක්. ඔහුගේ කවිකම හරිම අසිරිමත්. මේ ගීතවල ඔහු පාවිච්චි කරන භාෂාව සහ ඔහු ලෝකෙ දකින විදිහ හරිම අසිරිමත්.
මේ ගීතේ මේ මැටි ගෙදර අපේ කිරි අම්මා කියන ගීතය දැන් මේ මැටි ගෙදර කිරි අම්මා අපේ විතර අපි වෙතට අරගෙන එනවා රජී වසන්ත මේකෙත් ඉතා ප්‍රබල සමාජ ආර්ථික දේශපාලන කිරීමක් සහිත ගීතයක් අපිට මැටි ගෙදර අපේ කිරි අම්මා හරහා රජී වසන්ත වෙලගම අපි ලොකු චාරිකාවක් අරගෙන යනවා අපේ මතකයන් එක්ක සහ අපේ මේ මොහොත පිළිබඳව ඔහු අවසානයේදී අපිට සිහිපත් කරනවා මේකේ තියෙන මේ මානව සම්බන්ධතාවයේ එක්තරා හඩයිම අවස්ථාවක් කිරි අම්මා කියන චරිතය හරිම සමීපයිනේ අපිට එතකොට මේකේ රජී පටන් ගන්නේ අපිට හුඟක් සමීප දේවල් ටිකකින් තමයි පටන් ගන්න මේ කිරි අම්මා පිළිබඳව එයා සිහිපත් කරන්නේ අපිට හුඟක් සමීප සිද්ධි ටිකක් එයා ඉදිරිපත් කරනවා එකක් තමයි බිම වැටුණු කිරිදත දැන් කිරිදත් පුංචි කාලේ අපේ මට තාම මතකයි හැලුණාට පස්සේ අදටත් මතකයි අපේ ආච්චි එහෙම දැන් මේ දැන් අපි අපේ දත හැලුණාම දැන් පොඩි දරුවෙක් කාරි කම්පා වෙනවනේ කලබල වෙනවනේ දැන් මේ දතක් හැලුණා දැන් මේක මේ 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 මොකද්ද මේ උනේ වගේ පොඩි විපතක් නෙමෙයි පොඩි දරුවට දරුව දන්නේ නැහැ දැන් මේ දත ආයේ එනවා කියලා දන්නෙත් නැහැ නේ යා දෙයාට දැන් මේක ඇක්සිඩන්ට් එකක් අනතුරක් හරිද ඇත්ත වශයෙන්ම එතකොට මේ වෙලාවට කොහොමද ඒ දරුවා ධනාත්මකව ඒ දරුවගේ ඒ හැමවීම කොහොමද හිමිවීමක් ලෙස අර්ථ නිරූපණය කරගන්නේ ඔහු ඒ කම්පණය මුදාගෙන ඔහු තුළ අපේක්ෂාව දල්ලන්නේ කොහොමද කියන එක අපේ මුලින්ම කරේ ආච්චි අම්මා තමයි එතකොට ආච්චි අම්මා කියනවා මේ ඒ දත විසිකරන ගමන් කියනවා ලේනෝ 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 මේ දත අරගෙන අලුත් දතක් දියෝ කියලා ඒ කියන්නේ ඒකේ සංවේදනය කරනවා මේක වා තියාගෙන අපිට මේක පරණ එකක්නේ අලුත් එකක් දෙන්න අලුත් එකක් දෙන්න කොහොම හරි කැමතිනේ ඔව් කියන්නේ පරණ එක වෙනුවට අලුත් එකක් අපි හැම එකටම එහෙමනේ අපි ඕන වෙලාවක අලුත් දේවල් වලට කැමතිනේ හරි එතකොට දැන් දරුවා කෙරෙහි ඇති කරනවා මේක මේ පරණ එකක්නේ ඔය ගියපු දෙ අලුත් එකක් දැන් ඔන්න එන්න යන්නේ එතකොට දරුවා ඇති කරනවා අලුත් දතක අපේක්ෂාව දල්ලනවා දරුවා තුල දරුවා දැන් අලුත් දතක් පිළිබඳ දල්වා ගන්න බලාපොරොත්තු එයා පොසිටිව් ධනාත්මකයි හරිද ඊට පස්සේ මෙයා කියනවා බිම් වැටුණු කීදතට හඬන මගේ ලපට සිත අඹ ගහෙන් ලේනෙකුට දුන්නා අඹ ගහේ ලේනෙකුට දුන්නා අහිමි වී ගිය දිනක සිනාසිය හැකි හිතක් අතීතෙන් මට ගෙනත් දුන්නා අහිමි වෙච්ච වෙලාවක හිනාවෙන්න පුළුවන් හිතක් දුන්නේ ගිරි අම්මා කොහොමද අහිමි දරා ගන්න විදිය කියලා දීච්ච කොච්චර අපූර්වද ඒ කියන්නේ අහිමි වීම කියන එක පොඩි කාලේ ඉඳලම අපිට අහිමි වීමනේ ජීවිතේ තියෙනනේ හැම මොහොතෙම අපි විවිධාකාර අහිමි වීම වලට මුහුණ පානවනේ මනුස්ස ජීවිතයේ ස්වභාවය එතකොට ඒ අහිමි වීම ඉස්සරහා කොහොමද මිනිස්සෙක් හැරීට එක ඉවසා දරාගෙන සිනාමුසු මුහුණින් ලෝක දිහා බලන්නේ කොහොමද කම්පා නොවි එයින් ඇද නොවැටි කොහොමද ලෝකෙ දිහා සිනාමුසු මුහුණින් උපේක්ෂාවෙන් දැල්නේ බෞද්ධ දර්ශනය උපේක්ෂාව ඇති කරගන්නේ කොහොමද අහිමිවීම තැනකදී ඇද වැටීම් වලින් තොරව කොහොමද උපේක්ෂාව දල්ව ගන්න මේ බෞද්ධ දර්ශනය තමයි යට තියෙන්නේ පාදම තියෙන බෞද්ධ දර්ශනය එතකොට ඒ අහිමිවී ගිය දිනක සිනාසිය හැකි හිතක් අතීතෙන් මට ගෙනත් දුන්නා එතකොට ඒ අතීතේ මට ගෙනත් දීලා තියෙන්නේ අහිමි වෙච්ච දේවල් දරා ගන්න පුළුවන් මිහිරි පාඩමක් තමයි ආච්චි අම්මා කියලා දීලා තියෙන්නේ දැන් අපිට රජී මතක් කරනවා ඒ අතීත පාඩම මතක් කරගන්න අපි අහිමි වෙච්ච වෙලාවලදී දරාගත්තේ කොහොමද ඒ දරාගැනීමේ මුල් පාඩම කියා දුන්නේ කවුද දැන් මතක් කරනවා රජී අපිට ඊට පස්සේ ආ ඒක කියන තවත් බොහෝ දේවල් පාවිච්චි කරනවා මේක දෙවෙනි කොටස වෙනකොට මේ මට මතක් වෙනවා ජාතක කතා මච්චරි කෝසී මතක් වෙනවා හරිද එතකොට එයාට කැවුම් කන්න ආස හිතිලා හරිද එයා හොරෙන් කැවුම් තම්බගෙන අදුගානේ දරුවන්ට බෙදටවත් දෙන්න තරම් එයා කැමති නැහැ ඒ තරම් මසුරුයි
එතරම් මසුරු පුද්ගලයෙක් නේ. එතකොට රජීගේන රහත් නමකට නොදෙන කැවුම් මල්ලක් තියෙන සිටුවරුන් සිටු ගෙදර වුණා. මේ මත්තරිකෝසිය රජීගේනවා නූතන ධනේශ්වර සමාජයට. අපිට හම්බ වෙන්නේ තුෂාර මත්තරිකෝසිලා තමයි වැඩිපුර. දෙන අය හම්බ වෙන්නේ නැහැ. රැස් කරගන්න අය හම්බ වෙනවා. අල්ලගන්න අය හම්බ වෙනවා. අනේකාට දෙන අය වෙනුවට තමන් විතරක් රැස් කරගත යුතුයි කියන මනෝභාවයන්ගෙන මිනිස්සු හම්බ වෙන්නේ. එතකොට ඒ ජාතක කතාවේ අපිට මුණගස්සන්නේ ඒ බඳු මිනිස්සු තමයි. දැන් මේ වර්තමාන සමාජෙත් එදා හිටපු මත්තරිකෝසිර මේකේ ඉන්නවා. හැමතැනම ඉන්නවා. අඩු වැඩි වශයෙන් ඉන්නවා. හරිද? ඒ නිසා එදා විතරක් නෙමෙයි එහෙම හිටිය අද ඉන්නෝ ඊට වැඩි. අල්ලගත්ත අය. එතකොට රජී කියනවා රහත් නම රහත් තෙරණීටවත් දෙන්න කැමති වුණ නෑනේ මච්චලා. රහත් රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම මසුරු සිතක් තියෙන කෙනෙක් යමක් දෙන්න හිත පහළ වෙන කෙනෙක්නේ. හැබැයි රහත් නමර දෙන්නෙත් නෑ. ඒ තරම් තෘෂ්ණාධිකයි. රහත් නමකට නොදෙන කැවුම් මල්ලක් තියෙන සිටුවරුන් සිටු ගෙදර වුණා. එහෙම හිටියා. මම ජීවත් වෙන කාලේ එහෙමයි හිටියා. ඉසිටු ගල්ලෝ තැන් තැන් වල ඉන්නවා. ඊට පස්සේ මා නමින් ගෙයි ඉදන කැවුම් අහුරෙන් එකක් අඬන කුමදුරුවන්ට දුන්නා. මැටි ගෙදර අපේ කිරිය අම්මා. අපේ අම්මා අපිට ඉගැන්නුවේ රහත්තන් වහන්සේකට නෙවෙයි කෝඳුරියට දෙයක් දෙන්න. කොහොමද මේ අපූර්ව යෙදුම? කියන්නේ රහත්නම පැත්තකින් තියන්න රහතන් වහන්සේ කෙනෙක්. අපේ අම්මා අපේ ආච්චි අපිට ඉගැන්නුවේ, අපේ කිරිය අම්මා අපිට ඉගැන්නුවේ කෝඳුරුව වගේ සැලකිය නොයුතු. කෝඳුරුව අපි සලකන්නේ ගණන් ගන්නෑ. හැබැයි කෝඳුරුවටත් දීලකණ්ඩ පුංචිම තැන එතෙන්ටත් දීලකන්න ගැන්නවා අපිට. මේ බෙදා හදා ගැනීම අතහැරීම කවුද ගන්නේ? කිරියම්මා ගන්නේ. මේ අතීතාම අසිරිමත් පාඩමක් උගන්ලා තියෙනවා. ඒතොර බලන්න මේ මතු කරන විදිය. රහත් නමකට දෙන්නේ නැති මිනිස්සු ඉන්න සමාජයක මගේ ආච්චි මට කිව්වේ දෙන්න කෝඳුරුවට දින පටන් ගන්න. පොඩිම කෙනෙකුට කිසි දෙයක් පෙරලා ලැබෙන්නේ නැහැ ඒගොල්ලොන්ගේ. අපිට පෙරලා නොලැබෙද්දී පවා දෙන්න ප්‍රදානය කරන්න. ඒතර බලන්න අපි ඒ සංස්කෘතික වශයෙන් අපිට ලැබුණු දැනුම ප්‍රඥාව සහ දර්ශනය ෆිලොසොෆිකල් පැත්ත කොහොමද කියලා. ඊට පස්සේ ගීතය අවසානයේ මැටි ගෙදර තිබුණු තැන ගමක කුස ගිනි නිවන කිරි එරෙන ගහක් වැඩ වුණා. දැන් ඒ මැටි ගෙදර තිබිච්ච දැන් ආච්චියම දැන් නැහැ. ආච්චි අම්මා නැහැ. ආච්චි අම්මා ගිහිල්ලා. ආච්චි අම්මා දැන් නැහැ. දැන් ඉන්න ආච්චි අම්මලා එහෙම කතා කියන යන්නේ වෙන තුෂාර. දැන් ඉන්න ආච්චි අම්මලා දන්නේ නැහනේ මත්තරිකෝසී ගැන. දැන් ඉන්න ආච්චි අම්මලා දන්නේ ඉසිතලා ගැනනේ නේ. ඉසිතලා රමන් බල්ලා ගැනනේ දන්නේ ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලොන්ට කියා දෙන්න තරම් විශිෂ්ට චරිත නෙවෙයි නේගොල්ලෝ ආශ්‍රය කරන්නේ දැන්. හරි. එතකොට එහෙම ඒවා එන්නේ නැහැ ඒ ආච්චි අම්මලාගේ. ඉස්සර මගේ පුංචි කාලේ අපේ ආච්චි අම්මලා අපිට කියා දුන්න ගැමුණු කුමාරයාගේ කතාව, ඊට පස්සේ නිදි කුමාරි ගැන, ඊට පස්සේ අමල් බිසෝ ගැන, මේවා ඒ ආච්චි අම්මලා දැනගෙන හිටියනේ කියලා දෙන්න. ඒ කතා වලින් අපිට මහ විශාල පාඩම් තියෙනවනේ. කතා ඇතුළේ රිංගල ගියා. අනිත් දැන් ආච්චි අම්මලානේ අර ඔබ කිව්වා වගේම මේ අර අර නාට්‍යීතේ කොටස මොකක්ද දුන්නේ කියලා පුතාගෙන් කතන්දර දැන් ආච්චි අම්මට වෙලා තියෙන්නේ දරුවට බස් ටිකවත් කවන්නේ නෑනේ. දරුවගේ මොන දිහා බලාගෙන ටීවී එකේ මොන දිහා බලන්නේ මෙහෙම කවනවනේ. එහෙමනේ එහෙම ගන්න තියෙන්නේ. එතකොට ඒ දරුවා පෝෂණය වෙන්නේ නැහැ. ඒ දරුවට ඒ අතීතෙන් ඉගෙන ගත හැකි ශිෂ්ටාචාරමය පාඩම්, සංස්කෘතික පාඩම් උගන්වන්න ක්‍රමයක් නැහැ. දරුවට ඒවා අහිමිලා තියෙන්නේ. අපි දරුවන්ට කෑ ගැහුවට බැන්නට ඇත්තටම මේ දරුවෝ පව්. මොකද හේතුව? ඒ දරුවන්ට ඒවා එබඳු යහපත් දේවල් වලින් ඒ දරුවෝ පෝෂණය වෙන්න අවශ්‍ය කරන වටපිටාවක නෙමෙයි උන් ඉන්නේ. ඒකේද ජනකයි. ඉතින් එතකොට උන් ඒගොල්ලෝ හැදෙන්නේ එබඳු පෝෂණයක් රහිත සමාජ වටපිටාවක. එතකොට ඒ අය ප්‍රේමය අහිමි වුණාම පෙම්මතියට පිහින් අයින් එක ගැන පුදුමයක් නැහැ. මොකද හේතුව? එයාට පුරුදු නැහැ ඒ දරා ගැනීම, විඳ ගැනීම, අහිමිවීම,
පුරුදු නෑ යට. වහාම ක්‍රියාත්මක වෙලා යා බොහොම දරුණු තැනකට යනවා එයා. දැන් කියනවා දැන් මැටි ගෙදර තිබුණු තැන දැන් කොස් ගහක් තියෙනවා. කොස් ගහ ගමටම කන්න දෙන කොස් ගහක් තියෙනවා. හරිද? එතකොට මේ කොස් ගහ සංකේතවත් වෙන්නේ ආච්චි තමයි. කොස් ගහ ආච්චි ගමටම කන්න දුන්නු ආච්චි කෙනෙක් තමයි. හරිද? ගමටම කම් දුන්නු අම්ම කෙනෙක් තමයි. අපිට අතීතයේ හම්බුනේ. ගෙදරට කන වෙලාවට ආවොත් කෑම ටිකක් දෙන ගමටම ඒ හරි සතිශය පරිත්‍යාගශීලී හදවත් සහිත අතීතයක් තිබුණානේ. දැන් මේ අර්ථ ක්‍රමයේ විසින් ඒ සියල්ල නැති කළා. මේ හොරෙන් කන තනට පත්තලා නැති දැන් කාමරේ හැංගිලා කන්න කවුරුරේ ආවොත් දෙන්න විදියක් නැහැ. එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. හරිද? එතකොට මේක කියනවා එහෙම කිරීරණ ගහක් තමයි. ඒ ගමටම ගමේම කිසුණු කුසණියෝ වේපු ගහක් වැඩ හිටියා. ඊට පස්සේ රජී කියනවා වෙබ් අඩවියේ කොනක හමු වුණොත් දන්වන්න. මැටි ගෙදර අපේ කිරි අම්මා. දැන් ඒ වගේ කිරි අම්මලා වෙබ් අඩවියේ තමයි හම්බ වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ සජීවී මහ පොළොවේ ඒ කිරි අම්මලා ඒ විශිෂ්ට මනෝභාවයන් මුණ ගැහෙන්නේ නැති මට්ටමටම විපරීත වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වෙබ්සයිට් එකේ හම්බ වෙන්නෙත් පණ පිටින් ඉන්න කිරි අම්මලා නෙමෙයි. හරි. ඒ නිසා යගෙන එහෙම කෙනෙක් වෙබ්සයිට් එකේ හම්බුනොත් කියන්න කියලා පොඩි උපහාසාත්මක හිනාවක් රජී මේ සමාජයට එල්ල කරනවා. හරිද? ඒ කියන්නේ උඹලා හිතනවා නම් මේ තාක්ෂණික ලෝකයේ උඹලා ඔය පාවිච්චි කරන අතිශය බහු භාණ්ඩික ජීවිතය නේ. අපිට දැන් කොයියක් දේවල් ඕනද නේ පාවිච්චි කරන්න? කීයක් දේවල් අපි පාවිච්චි කරන්න ඕනද? අපිට අපි තෘප්තිමත් නැහැ ඒත් නේද? ඒ මට්ටමට නේ කියන්නේ බහු භාණ්ඩික සමාජයක ස්වභාවයේ භාණ්ඩලු උපදින එකනේ කරන්නේ. ගැනීම පරිභෝජනය. පරිභෝජනයනේ. පුළුවන් තරම් අපි පාවිච්චි කරනවා. දැන් මිනිසුත් පාවිච්චි කරනවා. බඩුත් පාවිච්චි කරනවා. බඩුවට ආදරය කරනවා. එහෙමනේ. එතකොට මේ එතකොට වෙබ්සයිට් එක කියන්නේ නව තාක්ෂණික විප්ලවයේ සංකේතයක්නේ. වෙබ්සයිට් එක කියන්නේ නව තාක්ෂණිකයේ සංකේතයක්. හැබැයි ඒවයි හම්බ වෙන්නේ ඒ තාක්ෂණය ඇතුලේ අපිට අහිමි වෙන්නේ මොනවද? උසස් සිතුවි සහිත මිනිස්සු. තාක්ෂණයටනේ අතේ තියෙනවා ලෝකේ තියෙන හොඳම ෆෝන් එක. පාවිච්චි කරන එක මොකෙන්ද? ඌ අමු ගෝත්‍රිකෙක් සමහර වෙලාවට. හරිද? අතේ තියෙනවා විද්‍යාව විසින් නිර්මාණය කරපු විශිෂ්ටතම දුරකථන. ඒ දුරකථනය අද කැමරාව ඕනෑම ප්‍රවෘත්තියක් මේ මොහොතේ ඇමරිකාවේ සිද්ධ වෙන මොකද මට මොහොතෙන් බලත හැකි. මේ දුරකථනය මේ මොහොතේ ඇමරිකාවේ කාලගුණය බලත හැකි. මේ මොහොතේ ඇමරිකාවේ සිද්ධ වෙන දේශපාලනය මොකද බලත හැකි. ඒ මට්ටමට අපි ලං කළා තියෙනවා ලෝකය. එක ගමක් කොට තියෙනවා මුළු ලෝකෙම. හැබැයි මනුස්සය හැටියට ලං වෙලා තියෙනවද? නැහැ. මනුස්සය හැටියට එදාට වැඩිය දස දහස් ගණන් අපි ඈතයි. අපි ඈතයි. හරිද? එතකොට තාක්ෂණයේ මහා පෙරළිය මනුස්ස සමාජයේ ලං කරන්න හේතුභූත වෙලා නැහැ. හේතුභූත වෙලා නැහැ. ඒ නිසා තමයි තාක්ෂණය කොතරම් දියුණු වුණත් මිනිස්සු එකිනෙකා අතර බැඳීම් මොහොතින් මොහොත දුරස් වෙන්නේ. වර්ගවාදය, ආගම්වාදය, ජාතිවාදය, කුලවාදය මේව අල්ලගෙන මිනිස්සු කා කොටා ගන්න ලෝකයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ අර ශිෂ්ටාචාරයක තැනක අපිට අහිමි වෙන ඒ මනුස්සකම අපෙන් අතහැරුණු තැනක් තියෙනවා. ඒ අතහැරුණු තැන තමයි මේ රජී කියන්නේ. ඒ අතහැරුණු තැන එක අපි දැන් මේ කොහෙද යමින් ඉන්නේ? මොනවාද කරමින් ඉන්නේ කියන තමයි රජී මේ කියන්නේ. රජී මේ කියන්නේ. ඉතින් අපි වැඩසටහන අවසන්ට ඇවිල්ලා ඉන්නේ. රවි සිරිවර්ධන කියන්නේ ඔබ අපේ තරුණ පරම්පරාවේ ඉන්න ප්‍රවීණ ගේපද රචකයෙක්. ඇගේ වන පත්‍රයලා තිබෙනවා. එනිසා වෙන්නේ ඔබට ඔබ ගේපද රචනා වගේම එතකම අපූර්වට කවි ගලපනවා. එතකම මෙවන් වූ අදහස් විචාර අදහස් දක්වනවා කාලීන හැම දෙයක් සම්බන්ධයෙන්. ඉතින්
ඔබගේ වැඩ කටයුතු මේ හැම දෙයකටම සුබපතන ගමන්. රසානන්දය මේ විදිහට රසාත්මික කරන්නට අදාවට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එතකම යසන්ත සමරවීර ඒත් තරුණ පරම්පරා පිත් එක්කෙන්න ජනප්‍රිය ගාන ශිල්පෙක් හැම වාදනය පැත්තෙන් හැම පැත්තෙම ඉතින් මේ කටයුතු හැම දෙයක් මැද්දෙම රවි සිරිවර්ධන ලබා දෙන අභියෝගත් එක්ක ගායනා කරන්න නිහඬ චරිතයක් වුණාට අර අපිට ගීතවලින්නේ ඒ නිහඬ භවයේ තියෙන කියවෙන ආකල්ප එතකොට හැඟීම් හැම දෙයක්ම ගීතවලින් අපිට දැනුණා. ඉතින් ඔබටත් බෙහෙවින් ස්තුතන් දෙනවා. එතකම රසානන්දය මීරු රටා මවපු අපේ ශාලිකත් එක්කම සමීර ඔබදවලටත් අපගේ ස්තුතිය. ඉතින් අපි මේ ගීතත් එක්ක සමුගෙන යන්න හදන්නේ එතකම ගීත යන්න කලින් යමක් මතක් කරන්න ඕනේ. ඔබට කිරියම්මගෙන් පත් කටක් කැවුණා නම් ඔබ ගොඩක් කල්පනා කරන්න සමහරක් විට කිරියම්මගේ බත් පිගානේ බත් එක කුලියක්වත් කිරියම්ම කන්නේ නැතුව ඔබට කවන්න ඇති. ඒ වගේ කිරියම්මවරු ඔබට ඉන්නවා නම් අපිටත් කියන්න ඉන්න ගමන් ඔබ හිතන්න ඔබ ගොඩක් පිං කරලා කියලා. ඒ කිරියම්මවරු ඉන්න ඕනේ නිවසේ මිසක් වැඩිහිටි නිවාසවලත් නොවන කියන එක ඔබ මතක් කරගන්න ඕන කියන ගමන් අපි ගීතය අහමු. Oh,
මැටි කෙතර තිබුණු තැන ගමක කුසගිනි නිවන කිරියරෙන ගහක් වැඩ ඉන්නා වෙබ් මඩවියේ තැනක හමුනොත් දන්වන් මැටි ගෙදර අපි කිරියම් මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ I'm not afraid to die.